අපට මේ දහම් මග කියල දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. අද දවසේ මේ ධර්ම දේශනාව සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාව සිද්ධ කරන්නේ නොච්චියාගම පහළ මාර්ගාවව නොච්චියාගම පහළ හල්මිල්ලෑව දුටුගැමුණු විද්‍යාලීය ක්‍රීඩාංගනය ඉඳලා. අද දවසේ බුදුරජාණන් වහන්සේ වදාළ එමිහිරි ශ්‍රී සද්ධර්මය ඔබ ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් උතුම් දහමක් දේශනා කරනවා. ඒ දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ පටන් ඒ දිව්‍ය ලෝකවල ඉන්න සියලු දෙවිවරුන් ගැන, එතකොට බ්‍රහ්මරාජවරු ගැන, මනුස්ස ලෝකේ මිනිස්සු ගැන පතල මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අවබෝධය මේ මිනිසුන්ට, දෙවියන්ට, බඹුන්ට දේශනා කොට වදාලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ දහම පුරුදු කරපු දෙවියන්, මිනිසුන්, බඹුන් මේ ඉපදෙන මැරෙන සසර දුකින් සදහටම අත මිදුණා. පින්වත්නි, මේක හරි ආශ්චර්යමත් සිද්ධියක්. කලාතුරකින් ලැබෙන අවස්ථාවක්, දුර්ලභ අවස්ථාවක්. ඒ නිසාම
බුදුරජාණන් වහන්සේලා මේ අවස්ථාවට ෂණ සම්පත්තිය කියලා දේශනා කරනවා. ෂණ සම්පත්තිය සුළු වෙලාවකට ලැබිච්ච වාසනාව. ෂණය කියන්නේ පුංචි වෙලාවක්. ඒ වෙලාවට ලැබිච්ච සම්පත සම්පත්තිය ෂණ සම්පත්තිය කියනවා. එතකොට සුළු වෙලාවකට සුළු මොහොතකට ලැබිච්ච අවස්ථාවක් මේක. සසරේ කාලයත් එක්ක බලනකොට ඉපදෙන මැරෙන සසරේ ආපු කාලෙත් එක්ක බලනකොට ඔබට මට බුද්ධ ශාසනය මුණගැහිලා මේ දහම් පද අහන අවුරුදු 60-70 කියන්නේ මහා කාලයක් නෙවෙයි. අසංකේය කල්පවලින්වත් ගැනලා මැනලා කියන්න බැරි තරම් අතිශය දීර්ඝ සසරක ගමන් කරමින් ඉන්න ඔබට මට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන්නේ කලාතුරකින්. ඒ දහම් පද ශ්‍රවණය කරන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ කලාතුරකින් ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජනේ ගත්තේ නැත්නම් අපි ආයෙත් මේ දුක්ඛිත සසරටම වැටෙනවා. ආයෙත් මේ සසරට වැටුනොත් අපි ආයෙත් මේ භයානක සසරේ කෙලවරක් නොපෙනෙන ගමනකට පත් වෙනවා. ගමනකට වැටෙනවා. ආයෙත් කවදා බුදුවරු මුණගැහිද දන්නේ නැහැ. සසරේ කරපු පිනකට අපිට බුදුරජාණන් වහන්සේලාව මුණගැහෙනවා. ඒ දහම මුණගැහෙනවා. ඒත් පින්වත්නි අපිට ආයෙත් බුදු කෙනෙක් මුණගැහෙන ආයෙත් බුදුරජාණන් වහන්සේලාගේ දහම ඇහෙන ඒ ශ්‍රාවක සංඝයාව මුණගැහෙන පිනක් අපිට තිබුණේ නැත්තම් අපි ආයේ අමාරුවේ වැටෙනවා. අපි ආයෙත් දුකටපත් වෙනවා. ආයෙත් අනන්ත දුක්ඛිත සසරටම වැටෙනවා. ඒ නිසායි අපි ආයේ නැවත නැවත ඔබට කියන්නේ පුළුවන් තරම් ඉක්මනට අප්‍රමාදීව දහමේ හැසිරීලා මේ කෙලෙස් තවන වීරියකින් යුතුව ඒ බුදුරජාණන් වහන්සේගේ දහම පුරුදු කරන්න gedere ඉන්න ගිහියත් ඒ වගේම ඒ ලොකු කුඩා සියල්ල තෑරලා අරහත් ධජය පැලඳගෙන ඒ ගෞතම සසුනේ සසුන්ගත වෙච්ච පැවිදි අයත් මේ හැම දෙනාම අප්‍රමාදීව වාසය කරලා කෙලෙස් තවන වීරියෙන් යුතුව ජීවිතේ ගත කළොත් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම ජීවත් වුණොත් ඒ කාන්තේම පින්වත්නි ඒ අයට මේ නිවන් මඟ පුරුදු කරලා ඒ නිවන් මඟේ උපරිම ඵල ලබලා මේ කෙලවරක් නැති සසරේ අවසානය යමා මහ නිවන සාක්ෂාත් කරන වාසනාව ලැබෙනවා. එතකොට පින්වත්නි අපි නිතර උත්සාහ කරන්න ඕනේ. එහෙනම් කුමකටද අපි නිතර උත්සාහ කරන්න ඕනේ? මේ කෙලවරක් නැති සසරේ ගමන් කරන එක නවත්තලා ආසාවන් පොදි බැඳගෙන බලාපොරොත්තු කරපින්නගෙන ආයෙත් ජීවිතයකට ආයෙත් සසරේ උපතකට කර්ම සකස් කරනවා වෙනුවට පුළුවන් ඉක්මනට මේ ගෞතම බුද්ධ ශාසනයේම නිවනක් පිණිස කටයුතු කරන්න ඕනේ. පින්වත්නි අපි ඉපදිච්ච වාර කොච්චරද? අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ඉපදිලා තියෙනවා. බොහෝ දුක් විඳලා තියෙනවා.
බොහෝ කම්කටුළු විඳලා තියෙනවා. බොහෝ පීඩා විඳලා තියෙනවා. ඒ විඳපු පීඩා බොහෝ දුක් කම්කටුළු මේ සියල්ලම අපිව ආයෙත් පීඩාවට පත් කරනවා. ඊළඟ ජීවිතයකට ගියත් මෙච්චරම තමයි. මීටත් වඩා නපුරු දරුණු වෙනවා මිස ඊළඟ ජීවිතේ සැපවත් එකක් වෙන්නේ නැහැ. ඊළඟ ජීවිතේ සුවපත් එකක් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් වදාළ විදිහට ජීවත් වුණේ නැත්තම්. ඉතින් අපි අද කල්පනා කළා මේ පින්වතුන්ට කියලා දෙන්න ලස්සන සූත්‍ර දේශනාවක්. ඕන් අපිට වෙනදී බුදු කෙනෙක්ගේ දහම අහලා ඒ දහම පුරුදු කරලා ඒ නිවන් මඟ පුරුදු කරලා අමා මහ නිවනට පත් නොවුනොත් අපිට මේ දේවල් වෙනවා. අපි අන්තාසරණ වෙනවා. දුකටපත් වෙනවා. ඒ නිසා අපි මේ විදිහේ සූත්‍ර දේශනා අහලා ඒ දේවල් ජීවිතයට ගලපගෙන අපේ අනාගතේ අඳුරු නොවෙන්ට ගෞතම බුදු සසුනේම ඵල ලබලා මේ බුද්ධ ශාසනේම නිවන් දකින අය වෙන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා හිතලා මේ පින්වත් පිරිස හොඳට උත්සාහ කරන්න ඕනේ. අද දවසේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේගේ තියෙන දේශනාවක්. මේ දේශනාවේ නම ජානුස්සෝනි සූත්‍රය. මොකද දේශනාවේ නම? ජානුස්සෝනි සූත්‍රය. ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයට වදාළ දෙසම. ඒ ජානුස්සෝනි බ්‍රාහ්මණයා ටිකක් ප්‍රසිද්ධ කෙනෙක්. මේ බ්‍රාහ්මණයා නිතර නිතර ඇවිත් බුදුරජාණන් වහන්සේ මුණගැහිලා ධර්මය අහපු කෙනෙක්. ඉතින් මෙන්න මේ ජානුස්සෝනි කියන බමුණා මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ යම් තැනක වැඩ සිටියද එතෙන්ට පැමිණියා. පැමිණ භාග්‍යතුන් වහන්සේට සකසලා වැඳලා මොකද වුණේ? භාග්‍යතුන් වහන්සේ සමග සතුටු සාමීචි කතාවේ යෙදුණා. භාග්‍යතුන් වහන්සේත් එක්ක සතුටු සාමීචි කතාවේ යෙදුණා. සතුටු සාමීචි කතාවේ පිළිසඳරේ යෙදිලා මොකද වෙන්නේ? මෙයා එකත් පස්සව ඉඳගත්තු ජානුස්සෝනි බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම පවසනවා. ජානුස්සෝනි බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම පවසනවා. භවත් ගෞතමේනි, අපි බ්‍රාහ්මණයෝ වෙමු. මේ දාණය පරලොවදී ලේඥාතීන් වෙත පැමිණෙත්වා. මේ දාණය ඒ පරලොව ගිය ලේඥාතීහු අනුභව කරත්වා කියලා දන් දෙනවා කිව්වා. කොහොමද දානේ දෙන්නේ යාලා? මේ ඥාතීන්, අපේ ඥාතීන් මේ දෙන දාණය පරලොවදී ලේඥාතීන් වෙත පැමිණේවා. මේ දාණය පරලොවදී ලේඥාතීන් වෙත පැමිණේවා. මේ දාණය ඒ පරලොව ගිය ලේඥාතීහු අනුභව කරත්වා කියලා අපි දානෙ දෙනවා කිව්වා. එතකොට මලවුන් උදෙසා අපි දන් දෙනවා කිව්වා. එහෙනම් බමුණොත් දානෙ දෙනවා. කොහොමද දානෙ දෙන්නේ? මේ දානෙ මලගිය ඥාතීන්ට පරලොවදී ලැබේවා. ඊළඟට පරලොව ගිය ඥාතීන් මේ දානෙ අනුභව කරත්වා කියලා මොකද වෙන්නේ? ඕන්න දානෙ දෙනවා කියනවා මලගිය ඥාතීන්ට. මලවුන්ට දන් දෙනවා කියනවා.
කිම බවත් ගෞතමේන එම දානය මියගිය ලේඥාතීන් වෙත පැමිණෙනවාද. කිම ඒ මියගිය ලේඥාතයහු ඒ දානය අනුභව කරනවද කෙළැහවා. ඕන ලස්සන ප්‍රශ්නයක් ඇැවෙනේ. අපි මළගිය ඥාතීන්ට දානෙ දෙනවා. ඒ ඥාතීන් මේ දානේ පරලොවදී ලබත්වා. ඒ වගේ මේ ඥාතීන් මේ දානය පරලොවදී අනුභව කරත්වා කියලා මළගිය ඥාතීන්ට දන් දෙනවා කියන. ඒ දානෙ දුන්නහම බවත් ගෞතමේනි අපි දුන්න දානේ අපේ ඥාතීන්ට ලැබෙනවද කෙරැව්වා. පැමිණෙනවද කෙරැව්වා. ඒ ලැබුණහම අපේ ඥාතීන් ඒ දානය අනුභව කරනවද කියලා ඇහුවා. දැන් මේ පින්වතුනොත් මළගිය ඥාතීන්ට දන් දෙනවද නැත්? දන් දෙනවනේ. කොහොමද දානේ දෙන්නේ? ඔන්න මැරුණහම දවස් 3ක් විතර ගියාම ඒ මළමිනිය ගෙදර තියාගන්න දැන් කාලේ ඉවර වුණහම තව ටික දවසකින් ඕජස් ගලනවා ගඳ ගහන නිසා. මොකද වෙන්නේ? ඕම් ඒ ගෙදරින් මිනි අයින් කරලා වලලනවා, එක්කෝ පූච්චනවා. දැන් මෙහෙම කරනවා නේද? එතකොට ඕන් එදාට පාංශුකූලෙක් කියලා එකක් දෙනවා. දැන් එදාටත් සංඝයාට ගිලම්පස පූජ කරලා සිවුරු පිරිකර පූජ කරලා ඕන්න දානයක් දෙනවා. ඊට පස්සේ ඔන්න මැරිලා දවස් 7කට පස්සේ මොකද වෙන්නේ? 6 වෙනි දරේ බණක් කියනවා. එදා රෑ ගෙදරට ආපු මිනිස්සුන්ට කන්න බොන්න දෙනවා. ඊළඟට පහුවදා දවල්ට සාංගික දානයක් පූජා කරනවා. ඊට පස්සේ ඉතින් ආපු අයටත් කන්න දෙනවා. ඊළඟට ඔන්න මාස 3 දානෙත් දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අවුරුද්දේ දානෙත් දෙනවා. ඉතින් එදා ඉඳලා මොකද කරන්නේ? අවුරුද්දකට වතාවක් අම්මා මැරිච්ච එක සමරනවා, තාත්තා මැරිච්ච එක සමරනවා. අම්මා මැරුණානේ ගිය අවුරුද්දේ මේ දවසේ. එහෙනම් දානයක් දීලා පින් දෙන්න ඕනේ. උන් ඊළඟ අවුරුද්දත් එනවා. දැන් අම්මා මැරිලා අවුරුදු 2යි. එහෙනම් ගිය අවුරුද්දේ මේ දවසේ අම්මා මල. එහෙනම් දානයක් දීලා පින් දෙන්න ඕනේ. දැන් මේ ඥාතියව මතක් වෙනවා කාලෙකට සැරයක්. ඉතින් මතක් වෙලා පවුනේ අප්පා. දැන් ඉතින් ගිය ලෝකේ මොන දුක් විඳිනවද දන්නේ නෑ නෝ. අපි ඉතින් මේ කකා බිබී ඉන්නවා වගේ අම්මා තාත්තටත් මොනවා හරි ලැබෙන්න එපා කියලා මොකද කරන්නේ? අවුරුද්දකට වතාවක් දානේ දෙනවා. දැන් මේකද නැද්ද අපේ සිරිත? මේක තමයි අපි පුරුදු වෙන වේදිය. බලන්නකෝ අනුකම්පාවක් නැති හැටියක්. ඇයි එහෙම කිව්වේ? ඕන්න දැන් 3 වෙනිදා පාංශුකූලෙදි පින් අනුමෝදන් කරනවා. එදා මළගිය ඥාතියා පින් අරන් බේරෙන්න බැරි වුණොත් දවස් 7ක් යනකම් ඉන්න ඕනේ. ඒ දවස් 7 දානෙ දෙන දවසේ පින් අරගන්න බැරි වුණොත්, එක්ක පින් අරගෙන බේරෙන්න බැරි වුණොත් මාස 3ක් යනකම් ඉන්න ඕනේ. මාස 3ක් ගියාම මාස 3ක් ගිය තැන දෙන දානෙත් පින ගන්න බැරි වුණා කියමුකෝ. ඒතු ලැබිච්ච පින මදි කියමුකෝ බේරෙන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට ඉතින් ආය ඥාතීන් අවුරුද්දක් ගිහිල්ලා දෙනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ අවුරුද්දක් ගිය තැනත් ඕන් පින් ගන්නත් බැරි වුණා, පින් මදිත් වුණා. දැන් මදි ඒ ලෝකෙන් චුත වෙන්නත් මදි, සමහර විට ඒ ලෝකෙට කෑම බීම ලැබෙන්නත් මදි. දැන් ඉතින් මොකද වෙන්නේ? ඊළඟ අවුරුද්ද එනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද එනකන් ඉන්න ඕනේ. ඔහොම ගිහිල්ලා ටික කලක් එනවා. මොකක් වෙනවද? ටික කලක් එනවා දරුවන්ට අමතක වෙනවා. අමතක වුණාම මොකද වෙන්නේ? අමතක වුණාම මොකද වෙන්නේ? ඕන්න ඉතින් අර මළගිය ඥාතියට ඇවිත් සිහි කරන්ට වෙනවා.
ඌන් අපේ ඥාතීන් මොකද වෙන්නේ? අර ඇඟට වැහෙන්න ඕනේ. වැහිලා මොකද කරන්නේ? මායං වෙන්න ඕනේ. මායං වෙලා කියන්නේ මං අහවල් ඥාතිය. මට දැන් පින් ඕනේ. දැන් දානයක් දීලා පින් දෙන්න කියලා. ඕන්න දැන් මොකද වෙන්නේ? කඩි මුඩි ඕන් දානේ දෙනවා. කොහොමද දෙන්නේ? ඇයි සිහි කරන්ට එපා. ඊට ඉස්සෙල්ලා පොඩි වැඩක් වෙනවා. මොකද්ද? මලගිය ඥාතිය බලනවා පින් දෙන පාටක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? පින් දෙන පාටක් නැති නිසා ඕම් පොඩ පොඩ ලෙඩ කරනවා. කරදර කරනවා. ඕම් වාහනේ හාප්පනවා. ගෙදර ලෙඩ කරනවා. එක එක සද්ද ඇහෙනවා. බඩු මුට්ටු තන තන මාරු වෙනවා. ගෙදර ආයට ටිකක් තරහා යනවා. ඕම් කල්පනා කරන මොකද මේ වෙන්නේ කියලා. ඕම් ඉතින් තැන් තැන් වල ගිහිල්ලා බලනවා. එතකොට ඒ තැන් වල ඉන්නවනේ පෙරේතයෝ. ඒ ආයට පෙරේතයින් පේනවා. එතකොට පෙරේතෙක් කියනවා පෙරේතයෙක් දැකලා ආ උහෙල ඥාතියෙක් ඕම් ඇවිත් ඉන්නවා. පින් මාදි වෙලා පින් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් අටපිරිකර පූජා කරන්නලු. දානේ දෙන්නලු. මෙව්වා මෙව්වා පූජා කරන්නලු කියලා. ඔන්න පෙරේතෙක් මොකද කරන්නේ? පෙරේතයෝ ගැන දැකලා කියන. නැතු ඔය කියන යන යන තැන්වල දෙවිවරු නෑ නේද? අනික මේ වගේ නිකම් පුංචි කූඩාරම්වල පුංචි තැන්වල දෙවිවරුන්ට ඉන්න ඕනේ නෑ. පින් කරලා දිව්‍ය මාලිගා මහා රත්තරන් විමාන තියෙද්දි මොකටද මේ පුංචි නේද අඩි පහේ පහේ විතර කාමරයකට වෙලා දුම්මල සුවඳ ගගහ නේද? ඈ අර මේ මිනිස්සු දෙන වේලිච්ච තැලිච්ච පොඩි වෙච්ච නේද? ආ කෙහෙල් ඇවරියක් පැණිකොමුඩු ගෙඩියක් අන්නහි කෑල්ලක් කකා ඉන්න ඕනේ දිව්‍ය ලෝකෙකින් නේද? එහෙනම් ඒ තැන්වල දෙවිවරු නෙවෙයි ඉන්නේ තවත් මල පෙරේතෙක්. ඒ පෙරේතයා අර ඉන්න පෙරේතයෝ දැකලා කියනවා ඕන්න ඔහෙලා ගෙදරත් මලගිය ඥාතියෙක් ඉන්නවා. ඉතින් ඒ ඥාතියට පින් මදිලු. දැන් මේවා පූජා කරලා පින් දෙන්න කියනකම් අපිත් මතක නැතුව ඉන්නවා. ඊට පස්සේ ඕන් නැති සල්ලි හම්බ වෙනවා. නැති වෙලාව මුණ ගැහෙනවා. ඕන් නැති නෑදෑයෝ එක්කව කරගන්නවා. ඇයි ආපුවම? අපේ පෙරේතෙක් ඇවිල්ලා. අපේ අම්මා පෙරේතෙක් වෙලා. අපේ තාත්තා පෙරේතෙක් වෙලා. අපේ අක්කා පෙරේතෙක් වෙලා. අනේ මැරිච්ච පුතා පෙරේතෙක් වෙලා දැන් මෙහෙට වෙලා ඉන්නවලු. පින් මාදිලු. මේවා ඕනැලු. පූජා කරන්න ඕනෑ කියලා. ඔන්න ලහි ලහියේ පින් දෙනවා. දැන් පින් දෙනකොට ඔන්න ඕකනේ අපි අතින් වෙන්නේ නේ මලගේ ඥාතීන්ට පින් දෙනවා කියලා. ඉතින් මේ ජානුස්සෝනේ කියන බමුණා, ඒ කියන්නේ නම් මේ බුද්ධ කාලේ ඉඳලා එන දෙයක්ද නැද්ද පින් දෙන එක? පින් දෙන එක බුද්ධ කාලේ තිබිලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා බමුණොත් දීලා තියෙන. කොහොමද කරලා තියෙන්නේ බමුණෝ කරලා තියෙන්නේ? දානයක් දීලා හිතලා තියෙනවා මේ දානේ මලගිය ඥාතියට ලැබේවා. මලගිය ඥාතිය අනුභව කරත්වා කියලා. එතකොට අපි මෙහි බත් දුන්නොත් මලගිය ඥාතියටත් බත් ලැබෙන්න ඕනේ. අපි මෙහි දෙන යම් වෑංජනයක් ඇද්ද ඒ අය හිතන් ඉඳලා තියෙනවා බමුණෝ මලගිය ඥාතියටත් ඒ වෑංජනම ලැබෙනවා කියලා. හැබැයි පින්වත්නි, මනුස්ස ලෝකෙදී අපි අතින් අතට යමක් දෙන්න පුළුවන්. දැන් අපේ ගෙදරේ ඉන්න අම්මට, අපේ ගෙදරේ ඉන්න තාත්තට, අපේ ගෙදරේ ඉන්න අයට, අපි ආවට ඉන්න ඥාතීන්ට අතින් අතට යමක් දෙන්න පුළුවන්. දැන් මලගිය ඥාතියාට අතින් අතට යමක් දෙන්න බෑ. මලගිය ඥාතීන්ට අතින් අතට දෙයක් දෙන්න බෑ. මලගිය ඥාතියාට දෙන්න වෙන්නේ කරපු පිනක් විතරයි. එහෙම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. බමුණු හිතන් හිටියේ කොහමද? මලගිය ඥාතියාට දෙන කෑමම
ලැබෙනවා කියලා. ඒ කෑමම මළගිය ඥාතිව අනුභව කරනවා කියලා. ඒකනේ අර දැනටත් ඔය ඒකේ අවශේෂ කොටසක් ඉතුරු වෙලා තියෙන්නේ. අර 6 වෙනිදා රෑ බණ වෙලාවේ වත්ත පහල පුලු ක්‍රෑන් ටිකක් ඇඳලා වලක් කපලා මොකක් හරි කෙහෙල් කොලයක් එලලා උයලා දානේ. මොකද කරන්නේ අර ගෙදර ඥාතියා කැමති කැමති කෑම බීම හරි ගස්සලා අර වලගාවට ගිහිල්ලා දානෝ. දැන් මෙච්චර කල් මාස දෙකකට තුනකට ඉස්සෙල්ලා දවස් 6 7කට ඉස්සෙල්ලා තාත්තට කෑම දුන්නේ ගෙදර කෑම මේසේ. දැන් මැරිලා දවස් 7යි තාත්තට කෑම දෙන්නේ වත්ත පහල පුලුක් රෑන් ඇදපු අඩි දෙකේ දෙකේ විතර වලක නේද කෙහෙල් කොලේක. ඕන් තාත්තට සලකන වීදිය, ඕන් අම්මට අපේ ළමයි සලකන වීදිය සාතියක් ගියේ නෑ. කොහාටද දැම්මේ? කෑම මේසෙන් වත්ත පහලට යැව්වා. දැන් ඉතින් බලාගෙන ඉන්නවා තාත්තා ඇවිත් කෑම කනකා, අම්මා ඇවිත් කෑම කනකා. ඉතින් ඥාතීන් කෑම දාලා බලන් ඉන්නවා. දැන් මේ බමුණු ක්‍රමේද නැද්ද? බමුණු ක්‍රමේනේ. ඊට පස්සේ ඕන් අපි බලන් ඉන්නකොට තාත්තත් නෙවෙයි අම්මත් නෙවෙයි හැබැයි බල්ලු 3-4 දෙනෙක් ඇවිල්ලා කෑම ටික කාලා යනවා. ඉතින් එතකොට හිතනවා ආරි දානේ අම්මා කෑවා තාත්තා කෑවා. එතකොට අපේ දරුවෝ විශ්වාස කරනවා අපේ තාත්තා බල්ලෙක් වෙලා අපේ අම්මා බල්ලෙක් වෙලා. නැත්තං ඉතින් ආයි වත්ත පහලට කෑම ටික දාන්න ඕනේ. එහෙනම් බමුණෝ කරපු දේ දැන් අපි අරගෙන ඇවිල්ලාද නේ? අරගෙන ඇවිල්ලා. බුදු කෙනෙක් ඇත්ත පහදන් නැතිවෙන්ට අපි මේ වල හරි දේ දන්නේ නැවෙහි කරන්නම් වාලේ කරගෙන යනවා කියන්නම් වාලේ කියාගෙන යනවා නේද? එහෙමනම් අපේ ඥාතියම ඇවිල්ලා කෑම කන්නේ නෑ. අනික කියනකම් ඉන්න ඕනෙත් නෑ. පින් අනුමෝදන් කරන්ද නිතර නිතර පින් කරලා ඒ ඥාතීන්ට පුළුවන් ඉක්මනින් නරක ලෝකවලින් නිදහස් වෙන්න අපි පින් අනුමෝදන් කරන්ද ඕනේ. එතකොට දැන් මේ ජානුස්සෝනි බමුණ මොනවා වුණත් හොඳ ප්‍රශ්නයක් ඇහුවා. අපි මළගිය ඥාතීන්ට දානෙ දෙනවා. ඒ දානෙ මළගිය ඥාතීන්ට ලැබේවා. ඒ ඥාතීන් ඒ දානෙ අනුභව කරත්වා කියලා දානෙ දෙනකොට, එහෙම මළවුන්ගේ දන් දෙනකොට භවත් ගෞතමේනි මළගිය ඥාතීන් මේ දානෙ මළගිය ඥාතීන් වෙත පැමිණෙනවද කියලා ඇහුවා. මේ දානෙ මළගිය ඥාතීන් වෙත පැමිණෙනවද කියලා ඇහුවා. මියගිය ඥාතීහු ඒ දානෙ අනුභව කරනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය අදාළ තැනට පැමිණෙන්නේ නොඅදාළ තැනට නොපැමිණෙන්නේ ස්ථානේදී ලැබෙනවා කියනවා. අස්ථානයක නම් ඉන්නේ ලැබෙන්නේ නෑ කියනවා. අපේ මළගිය ඥාතියා ස්ථානේ ඉන්නවා නම් ලැබෙනවා කියනවා. අස්ථානෙක නම් ඉන්නේ ලැබෙන්නේ නෑ කියනවා. අදාළ තැනක නම් ඉන්නේ පැමිණෙනවා කියනවා පින. නොඅදාළ තැනක නම් ඉන්නේ ආන් එතෙන්ට පැමිණෙන්නේ නෑ කියනවා. එතකොට මේ ජානුස්සෝනි බමුණ කියනවා භවත් ගෞතමයන් වහන්සේ අදාළ තැන කුමක්ද නොඅදාළ තැන කුමක්ද? ඊළඟට ජානුසෝනි අහන්නේ මොකද්ද මේ? ස්ථානේ මොකද්ද? අස්ථානේ මොකක්ද? පින් ලැබෙන තැන කොතනද? පින් නොලැබෙන තැන් කොතැනද කියලා අහනවා ජානුසෝනි අහනවා. ස්වාමීනි එහෙනම් අපි දැන් පින් දෙනවා නම් දානෙ දෙනවා නම් ඒ දානෙ ලැබෙන්නේ කොතන ඉන්නවා නන්ද? නොලැබෙන්නේ කොතන ඉන්නවා නන්ද? ඔබ වහන්සේ කෙටියෙන් කියපු දේ නේද?
විස්තර විභාග වශයෙන් වදාරපු නැති දේ කෙටියෙන් කියපු දේ මට තේරුනේ නෑනේ. ස්ථානේ මොකක්ද? අස්ථානේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ජානුස්සෝනි ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් මෛත්‍රියෙන් ඔන්න කරුණු පැහැදිලි කරනවා. බ්‍රාහ්මණය මෙහිලා ඇතමෙක් ප්‍රාණඝාතයේ යෙදෙනවා කියලා. කෙනෙක් ඉන්නවා එයා ප්‍රාණඝාතය කරනවා කියලා. සොරකම් කරනවා කියනවා. වැරදි කාම සේවනය කරනවා කියනවා. එයා බොරු කියනවා කියනවා. එයා කේලම් කියනවා කියනවා. දරුණු වචන කියනවා කියනවා. ඊළඟට නිසරු දේ කියනවා කියනවා. හිස් වචන ඒවත් කියනවා කියනවා. අන්සතු දේට ආස කරනවා කියනවා. ඒ වගේම එයා තරහසිතින් වාසය කරනවා කියනවා. ඒ වගේ මෙයා මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා කියනවා. දැන් මෙයා තුල දස අකුසල් තියනවා කියලායි මේ කියන්නේ නේද? ඒතකොට මොනවද මෙයා කරන්නේ? කෙනෙක් ඔබ වෙන්න පුළුවන්. කෙනෙක් කියලා නේ කිව්වේ. ඇතැමෙක් කියන ගොඩට ඔබත් එන්න බැරිද? ඔබත් එන්න පුළුවන්. ඇතැමෙක් ඉන්නවා සත්තු මරන, හොරකම් කරන, වැරදි කාම සේවනය කරනවා, බොරු කියනවා, ඊළඟට කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, අනුන්ගේ දේට ආස කරනවා, තරහසිතින් වාසය කරනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා. දැන් මම ළඟදි ගියා දහම් දේශනාවකට ගමකට. ඒ ගමේ මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා. මොකක්ද ඒ පුරුද්ද? දැන් ඥාතියෙක් මැරුණාම 7 දවසේ දාන දෙනවනේ. ඉතින් ඒ ගමේ මිනිස්සු කීප දෙනෙක් 6 වෙනිදා හැන්දෑවේ යනවලු. මොකටද? බිලි බාණ්ඩ පහවදා දානෙට මාළු වලන්ට. ඒක ගමේ සිරිතක්. දානයක් තියෙනකොට මිනිස්සු 4-5 දෙනෙක් ඔය අර මාළු වලන දේවල් අරගෙන බිලි කොකු ඊළඟට දැල් මේවා අරගෙන ගිහිල්ලා වැව් වලට ගිහිල්ලා මාළු අල්ලලා මොකද කරන්නේ? ඕන්න දානේ දෙනවා. ඕන්න ඉතින් වෙලා තියෙන දේ ධර්මයේ හරියට ඇහිලා නැහැ. නේද? දැන් මේ දානයක් දෙන්නේ නරක ලෝකෙකට ගියපු මිනිස්සයව බේරගන්න. දැන් මේ ඉන මිනිස්සු මොකද කරන්නේ? නරක ලෝක වලට යන්න පව් සිද්ධ කරගන්න. මේ ළඟ අහල පහල. නේද? ඒ වගේ කාලයක් ඉතින් මේ. එතකොට කෙනෙක් බේරන්න කෙනෙක් බිලි වෙනව. නේද? එහෙනම් ඔන්න ඇතැමෙක් ඉන්නවා කියනවා. දස අකුසල් කරනවා කියන. කරලා ජීවත් වෙලා ඉඳලා මැරෙනවා කියන. කය බිඳිලා මැරුණාට පස්සේ එයා අපායේ උපදිනවා කියන. නිරේ උපදිනවා කියන. අපායේ එහෙම නැත්නම් නිරේ උපදිනවා කියන. ඉපදුනහම එතකොට ඒ වෙලාවේ නිරිසතුන්ට යම් ආහාරයක් ඇද්ද එහිදී එයා ඒ වලින් යැපෙන්න කියනවා. අපාය ගියොත් අපායේ නිරිසත්තු කන දේවල් තියෙනවනේ ඒ වලින් තමයි යැපෙන්න කියනවා. එතකොට එයින් තමයි එයා ජීවත් වෙන්න කියනවා. එතකොට අපාය ගියා නම් මේ කියන දේවල් 10 කරලා එතකොට එයා අපාය කෑම බීම තමයි කෑමට බීමට ගන්න කියනවා. එතකොට යම් තැනක සිටියහු වෙත එම දාණය නොපැමිණේ නම් මේ බඳු අදාළ තැනක් තමා කියන අපායකය. එහෙනම් කවුරු හරි කෙනෙක් මේ ජීවිතේ ගෙවනකොට මේ කියන වැරදි කරලා මැරිලා අපාය යනවා.
අපේ තාත්තා, අපේ අම්මා, අපේ නැන්දා මාමා, අපේ කවුරු හරි, සමහරට අපි සත්තු මරලා හොරකම් කරලා වැරදි කාම සේවනය කරලා බොරු කියලා කේලම් කියලා පරුස වචන කියලා හිස් වචන කියලා අනුන්ගේ දේට ආසා කරලා ඊළඟට තරහ සිතින් ඉඳලා ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා ඔන්න මැරෙනවා. මැරුණාට පස්සේ ඔන්න අපායේ උපදින. ඉපදුනහම මොකද වෙන්නේ? එහෙ කෑම තමා කෑමට ගන්න තියෙන්නේ. එහෙ බීම තමා බොන්න තියෙන්නේ. නේද? ඔව්. එතකොට ඒ අයට ඒවා ලැබෙනවා මිස අපි දෙන පින අනුමෝදන් වෙලා ඒ පින ගන්න වෙන්නේ නැහැ. එහෙමනම් අපායේ ඉපදුන කෙනාට අපි දෙන පින් ලැබෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් බැරි වෙලාවත් ඔය කියපු පව් කරලා අපායේ ගියොත් එයාට පාංශුකූලෙ වෙලාවේ දෙන පින ලැබෙන්නේ නැහැ. එයාට හයවෙනි දරෑ බණ කියලා දෙන පින ලැබෙන්නේ නැහැ. එයාට හද්දොහේ දාන දීලා ලැබෙන පින දෙන පින ගන්න වෙන්නේ නැහැ කියලායි මේ කියන්නේ. තුන් මාසේ දානේ, අවුරුද්දේ දානේ, අවුරුදු 100 ලක්ෂේ වුණත් අපායේ ඉන්නවා නම් ඒ කාල සීමාව ඒ කවදාවත් දෙන පින අර අපායේ ඉන්න කෙනාට ලැබෙන්නේ නැහැ කියනවා. එහෙනම් ඔබයි මමයි වුණත් මේ කියපු වැරදි කරලා මොකක් හරි වැරද්දක් කරලා අපායේ ඉපදුනොත් අපේ ඥාතීන් දෙන පින ගන්න වෙන්නේ නෑ. ඒ පින අරගෙන එහෙන් නිදහස් වෙන්න වෙන්නේ නෑ. එහෙමනම් අපි යන්න ඉස්සෙල්ලා තීරණය කරන්න ඕනේද නැත්? එහෙ ගිහින් පින් දෙනකම් බලන් හිටියොත් පින ලැබෙන්නේ නැති නිසා අපි මැරෙන්න ඉස්සෙල්ලා පින් දහම් කරගන්න ඕනේද නැත්? පින් දහම් කරගන්න ඕනේ. මැරුණට පස්සේ දෙන පින් ගන්න බැයි නම් එහෙනම් එතකන් හිටියොත් එහෙම අපි ප්‍රමාදයිද නැත්? අපි අර්බුදයකද නැත්? මැරිච්ච වෙලාවෙන් පස්සේ දෙන පින ගන්න බෑ කියනවා අපායේ ඉපදිච්ච අයට. එහෙමනම් සියක් නමක් වඩම්මලා, ලක්ෂයක් සංඝයා වඩම්මලා, දානයක් පූජා කරලා පින් දුන්නත් ජානුස්සෝනි සූත්‍රයේදී බුදුරජාණන් දේශනා කරනවා මොන මොන පින් කරලා දානේ දීලා පින් අනුමෝදන් කළත් අපායේ නම් අපේ ඥාතියයි ඉපදිලා ඉන්නේ, එයාට පින් ලැබෙන්නේ නැහැ කියනවා. පින් ගන්න බැරි තැනක් කියනවා අපාය, අස්ථානයක් කියනවා, ස්ථානයක් නෙවෙයි කියනවා. අන්න එතෙන්ට කියනවා නොඅදාළ තැන, අදාළ නැති තැන, පින් ගන්න බැරි තැන, අස්ථානය. කොතනද ඒ පළවෙනි අස්ථානේ? අපාය, නිරය. නේද? මේ නිරයේ ඉපදිච්ච කෙනාට දෙන පින් ගන්න බෑ. එහෙනම් අර්බුදයක්, ආරවුලක්, ගැටලුවක්, මහා ප්‍රශ්නයක් තියෙනවද නැද්ද අපිට? බැරි වෙලාවත් අපි මැරිලා නිරේ ඉපදුනොත් ඥාතීන් දෙන පින් ගන්න වෙන්නේ නැහැ. එහෙනම් දක්ෂයා, ප්‍රඥාවන්තයා මොකද්ද කරන්න ඕනේ? මැරෙන්න ඉස්සෙල්ලා ඔය ටික ඔක්කොම කරගන්න ඕනේ. මැරෙන්න ඉස්සෙල්ලා පින් දහම් කරගත්තා නම්, මැරෙන්න ඉස්සෙල්ලා අපාය යන වැඩ නැවැත්තුවා නම්, අපාය යන වැඩ නොකර හිටියා නම්, ආයේ අපාය ගියාම පින් දෙන්න ඕනේ නෑනේ නේ. එහෙනම් ඉන්නකම් අපි ආරක්ෂා වෙලා ඉන්නවා, ඉන්නකම් පින් දහම් කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට අර්බුදයක් නෑ, බයක් වෙන්න දෙයක් නෑ. ඥාතීන් පින් දුන්නා නැතා අපි හොඳ ලෝකෙක ඉපදුනොත් අපිට අර්බුදයක් වෙන්නේ නෑනේ. ඥාතීන් පින් දුන්නත් එකයි නැතත් එකයි. අපි අපේ වැඩේ කලින්ම කරගෙනද නැත්? කලින්ම කරගෙන. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ මැරෙන්න ඉස්සරලා ඇති පදං පින් කරගන්න. පින් ඕන්නේ, පින් ඕන්නේ, අපිට පින් එපා, අම්මෝ පිනට නෙවෙයි අපි මේ ඉතින් කරන්න ඕන නිසා කියලා කරන අයට ඕන්න හොඳ
කාතානේ ඔන්න හොඳ දහම් පදයක්. මැරිලා අපායගියොත් දෙන පින්වත් ගණ්ඩ බෑ. පින් කොරගත්තෙත් නෑ. දෙන පින් ගණ්ඩත් බෑ. අවුරුදු ලක්සෙනං ආයුස ලක්සෙමයින්ට ඕනෑ. එහෙ කෑම මොනවද? ආය හද්දොහේදානයට පොළොත් දුන්න කියලා අපායට පොළොස් ලැබෙන්නේ නෑ. හද්දොහේදානයට තාත්තා කැමති විදිහට කෙහෙල්මුව මැල්ලුමක් එව්වා කියලා අපායට කෙහෙල්මුව මැල්ලුම් යන්නේ නෑ. කෙහෙල්මුව මැල්ලුම් තියා පිනවත් ලැබෙන්නේ නෑ. අස්ථානයක් කියනවා. අස්ථානයක් කියනවා. ලොකු අනතුරක් තියෙනවද නැද්ද අපිට? ලොකු අනතුරක් තියෙනවා නේද? මොකද තප්පරයකට කලින්වත් අපි දන්නේ නැහැනේ කොහෙද යන්නේ කියලා නේද? සෝතාපන්න වෙච්ච අය ඇරෙන්න, ඊට ඉහළ අය ඇරෙන්න, ඊට මෙහා කිසිවෙක් යන්නේ කොහෙද කියන්න හරියටම දන්නේ නැහැ. ඒ නිසා අපි මාර්ගඵල ලබලා නැත්තම් අනිවාර්යෙන් කොහෙද යන්නේ කියලා දන්නේ නැති නිසා අනතුරක් තියෙනවා. එක්කෝ මාර්ගඵල ලබන්න ඕනේ, එහෙම නැත්නම් මහා පිං ගොඩක් කරගන්න ඕන බේරෙන්නනේ. හැබැයි පිං ගොඩක් කරගත්තත් ෂුවර් නෑ අන්තිම තප්පරේ හරි ලොකු පවක් කෙරුණොත් එහෙම නේද? අන්තිම දවස් ටිකේ හරි බැරි වෙලාවත් ලොකු වැරද්දක් වුණා අපාය යනවද නේද? අපාය යනවා. එහෙනම් කුමක් පිණිස කටයුතු කරන්න ඕනේ? මැරෙන්න ඉස්සෙල්ලා සෝතාපන්න වීමක් පිණිසම කටයුතු කරන්න ඕනේ. එතකොට ආයේ බයක් හැකක් නැතුව ඉන්න පුළුවන්. එතකොට ඔන්න බුදුරජාණන්සේ අස්ථාන වලින් එකක් ගැන කිව්වා. මොකක්ද අස්ථානේ? පිංගන්න බැරි තැන. අපායේ ඉන්න අයට පිංගන්න බෑ. අපායේ ගිය අයට පින් දෙන්න බෑ. ඊළඟට බ්‍රාහ්මණය මෙහිලා ඇතැමෙක්, ඒ කියන්නේ ඇතැමෙක් කියනකොට ඔබත් අයිති වෙනවද නැද්ද? ඔබත් අයිති වෙනවා. ප්‍රාණඝාත කරනවා කියනවා. ඊළඟට හොරකම් කරනවා කියනවා. වැරදි කාම සේවනය කරනවා කියනවා. බොරු කියනවා කියනවා. කේලම් කියනවා කියනවා. පරුස වචන කියනවා කියනවා. හිස් වචන කියනවා කියනවා. අනුන්ගේ දේට ආස කරනවා කියනවා. ඊළඟට තරහසිතින් ඉන්නවා කියනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටිකව වාසය කරනවා කියනවා. ආන් ඒකෙනා කය බිඳිලා මරණින් මත්තේ තිරිසන් ලෝකේ උපදිනවා කියනවා. කය බිඳිලා මරණින් මත්තේ යා කොහෙද උපදින්නේ? ඔය වැරදි වැඩ කරලා. තිරිසන් සත්තු වෙලා උපදිනවා කියනවා. තිරිසන් සත්තු වෙලා. එතකොට මොකද වෙන්නේ? බ්‍රාහ්මණය ඒ තිරිසන් ලෝකෙට ගියාපුවම ඒ තිරිසනා මොන වලින්ද යැපෙන්නේ? තිරිසන් ලෝකික ආහාර වලින්. එයා යැපෙන්නේ මොනවද? තිරිසන් ලෝකේ ආහාර වලින්. එහිදී එයා ඒ වලින් යැපෙනවා කියනවා. ඒ වලින් තමයි ජීවත් වෙන්නේ කියනවා. බ්‍රාහ්මණය යම් තැනක ඉන්න කෙනෙකුට, ඉන්නා කෙනෙකුට එම දාණය නොපැමිණේ නම් තිරිසන් ලෝකේ කියන්නේ ඒ බඳු තැනක් කියනවා. මේ දැන් අපේ තාත්තා මැරිලා මේ දැන් තිරිසන් සතෙක්ගේ කුසේ ඉපදුනොත් අපේ තාත්තා තිරිසනෙක් නෙනේ. මේ දැන් මැරෙනවා, මේ දැන් තිරිසන් සතෙක්ගේ කුසේ උපදිනවා කරපු පාපෙට. අපේ අම්මලා, අපේ අයියලා මෙයාලා උපදිනවා. දැන් සැනින් එයා ඉපදුනේ තිරිසන් ලෝකේ නම් මේ මොහොතේ ඉඳලා දෙන පින ඒ තිරිසනාට ලැබෙනවා? ලැබෙන්නේ නෑ කියනවා. පින් අනුමෝදන් කළා කියලා එයාලට අපි දෙන පිනෙන් ආහාර පාන ලැබෙන්නේ නෑ කියනවා. තිරිසනාට ලැබෙන්නේ මොනවද? තිරිසන් ආහාර. ඒ තිරිසන් ලෝකේ තියෙන දේවල්. ආයුෂ ලැබෙන්නේ නෑ අපි දෙන දාන නිසා. එයාලට වර්ණේ ලැබෙන්නේ නෑ අපි දෙන දාන නිසා. සැපේ ලැබෙන්නේ නෑ. බලය ලැබෙන්නේ නෑ. ආයුෂ වර්ණ සැප බල පිණිස එහි ආහාර ලැබෙන්නේ නැහැ. අඩුගානේ තිරිසන් ලෝකේ ආහාරවත් ලැබෙන්නේ නැහැ අපි දෙන පින නිසා.
එයාට එයා කරපු පමණට ඒ ලෝකේ ආහාර ලැබෙනවා. එයා ඉන්නකම් කරගත්තුවට මොකක් හරි තියෙනවද? ආන් ඒවට තිරිසන් ලෝකේ ආහාර ලැබෙනවා. ඉන්නකම් දානමානයක්වත් දීලා නැත්තම් තිරිසන් ලෝකෙදිත් කෑම බීම නැහැ. ඉන්නකම් දානයක් මානයක්වත් දීලා තිබ්බනම් එහෙදි ටිකක් කෑම බීම ලැබෙනවා. දැන් ඕක අපිට දකින්න නැද්ද වෙනස තිරිසන් ලෝකේ? සමහර තිරිසන් සත්තුන්ට ඇතිපදං කෑම. සමහර තිරිසන් සත්තුන්ට කෑම නැහැ. සමහර තිරිසන් සත්තු යන්නේ අපිටත් වඩා හොඳ වාහනවල. මිනිස්සු වෙච්ච අපි යන්නේ රෝද තුනක ඔය සද්දේ දාගෙන. සමහර තිරිසන් සත්තු බලන්න එපැයි ලක්ෂ 300 400 කාර්වල ඔඩෙක්කවල යන්න. නේද? මහා සැපනේ සමහර විට ඒ මා සත්තු වෙනුවෙන් වෙනමම කෑම වෙනමම බීම. ඒ කොහෙන්ද? අර තිරිසන් සතාගේ පරණ මළගිය ඥාතීන් අනුමෝදන් කරනේවද? නෑ නෑ, ඒ තිරිසන් සතා යම් කාලෙක මනුස්ස ලෝකේ ඉන්නකොට දම් පැම් පූජා කළාද, ඒ පින තිරිසන් ලෝකෙදිත් එයාට විපාක දෙනවා. දානේ නොදීපු කෙනාට තිරිසන් ලෝකෙත් කෑම නෑ. මනුස්ස ලෝකෙක ඉන්න කාලේ Taman දම් පැන් දුන්නා නම් එයාට තිරිසන් ලෝකේ කෑමක් ලැබෙනවා කියනවා. එහෙමනම් ඔන්න තිරිසන් ලෝකේ කියන්නේ අස්ථානයක් කියනවා. දානයක් දීලා ඒ රැස්සෙන පින අනුමෝදන් කළාට ඒක ලැබෙන්නේ නෑ කියනවා තිරිසන් සතාට. දානේ ලැබෙන්නේත් නෑ, දානේ පින ලැබෙන්නේ නෑ කියනවා. එහෙනම් අපේ ඥාතීන් මැරිලා අපාය ගියොත් ඒත් පින් දෙන්න වෙන්නේ නැ, දුන්නත් ගන්න වෙන්නේ නැ. අපේ ඥාතීන් මැරිලා තිරිසන් සත්ත්ව වෙලා ඉපදුනොත් ඒ ඥාතීන්ටත් තිරිසන් ලෝකෙ ගියපු නිසා පින් ගන්න වෙන්නේ නැ, පින් ලැබෙන්නේ නැති තැනක් කියනවා තිරිසන් ලෝකෙ, අස්ථානයක් කියනවා. දැන් අනතුරක් තියෙනවද නැද්ද? මේ පින්වතුන් සත්තු මරනවද නැද්ද? මරනවා. හොරකම් කරනවද නැද්ද? ඔය පොඩි පොඩි ඒවා කෙරෙනවා. පොඩි පොඩි කියලා නෑ, පාප කර්ම සිද්ධ වෙන. ඊළඟට වැරදිකාම සේවනයේ වෙන තැන් තියෙනවා. බොරු කියන්නේ නැද්ද? ඔය ඉතින් පොඩි බොරුවක් කිව්වට අපාය. ඔව් පොඩි බොරුවක් ඇති නේද? හරි. ඊළඟට පුංචි ගිනි කූරට බැරිද මහා කැලෑවල් ගිනි තියන්න? මහා ලැව් ගිනි හදන්න බැරිද? පුළුවන්නේ. චූටි කාන්දුවට බැරිද මහා නැව් ගිල්ලන්ට? පුළුවන්නේ. ඒ වගේ පුංචි පුංචි පව් එකතු වුනහම දවසක අපිට මනුස්ස ලෝකෙ අහිමි වෙයිද නැද්ද? අහිමි වෙනවා. බොරු කිව්වා, කේලම් කිව්වා, පරුස වචන, හිස් වචන කිව්වා, අනුන්ගේ දෙයට කොච්චර ආස කරනවදනේ, තරහසිතින් කොච්චර ඉන්නවද නේද? ඊළඟට මිත්‍යා දෘෂ්ටිය කොච්චර තියෙනවද? මේවා ඔක්කොම එකතු වෙනකොට, මැරෙන වෙලාව වෙනකොට, ජීවිත කාලෙම රැස් කරපුවා බලපුවාම වැඩිපුර තියෙන්නේ අපාය යන කර්මණං. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ යන කර්මණං විසුමක් වෙන්නේ නෑ, බේරිල්ලක් වෙන්නේ නෑ නේනේ. එතකොට දහම් මගක් පුරුදු කරන්නේත් නැහැ, පිනක් දහමක් කරන්නේත් නැහැ, අන්තිමට යන ලෝකේ හොඳ වෙන්නේ නැහැ. බුදුරජාණන් දේශනා කරනවා බ්‍රාහ්මණේ මෙහිලා කෙනෙක් ඉන්නවා කියනවා, ප්‍රාණඝාතය කරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, වැරදි අනුන්ගේ දෙයට ආස කරනවා, ඊළඟට තරහ සිතින් වාසය කරනවා. ඒ විතරක් නෙමේ, මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නවා කියන්නේ. ඕම් මේකේනා මොකද වෙන්නේ? ඕන්න මැරිලා තිරිසන් ලෝකේ ඊපදෙනවා කියන. ඊපදුනා මේ තිරිසන් සතාට අපි දෙන පින් ගන්න බෑ කියන. ඊළඟ බුදුරණසේ ලස්සන කාරණයක් පැහැදිලි කරනවා. බ්‍රාහ්මණේ මෙහිලා ඇතමෙක් ප්‍රාණඝාතෙන් වළකිනවා කියන. සොරකමිනුත් වළකිනවා කියන. වැරදිකාම සේවනේනුත් වළකිනවා කියන. බොරු කීමෙනුත්
වලකිනවා කියනවා. කේලං කීමෙනු වලකිනවා කියනවා. දරුණු වචන කියන කෙනුත් වලකිනවා කියනවා. නිසරු දේ හිස් වචන කියන කෙනුත් වලකිනවා කියනවා. අන්සතු දෙයට ආස කරන්නේ නැහැ කියනවා. ද්වේෂ කරන්නේ නැහැ කියනවා. එයා මිත්‍යා දෘෂ්ටියක් නැහැ කියනවා. නිවැරදි දෘෂ්ටියකින් ඉන්නවා කියනවා. එයා මැරිලා මොකද කරන්නේ? එයා මැරිලා කය බිඳිලා මැරුණට පස්සේ මනුස්ස ලෝකේ උපදිනවා කියනවා. දැන් මෙයා කොහෙද උපදින්නේ? සත්තු ඕම් බලන්න එනං ආයේ මනුස්ස ලෝකේ උපදින්න නම් මොනවා කරන්න ඕනේද? සත්තු මරන්න නැතුව ඉන්න ඕනේ. හොරකම් කරන්න නැතුව ඉන්න ඕනේ. වැරදි කාම සේවනේ නොකර ඉන්න ඕනේ. බොරු නොකිය ඉන්න ඕනේ. කේලම් නොකිය, පරුස වචන නොකිය, හිස් වචන නොකිය ඉන්න ඕනේ. ඊළඟට අනුන්ගේ දෙයට ආස නොකර ඉන්න ඕනේ. තරහ සිතින් ඉන්නේ නැතුව ඉන්න ඕනේ. ඊළඟට මිත්‍යා දෘෂ්ටිකව නැතුව ඉන්න ඕනේ. එහෙම ඉන්න කෙනා මැරෙනු. එයත් මැරෙනවනේ නේද? එහෙම හිටිය කලනු මැරි ඉන්නේ නෑ. එයත් මැරෙනු. මැරිලා එයා උපදිනවා කොහෙද? මිනිස්සෙක් වෙලා. ආන් එහෙම මිනිස්සුන්ගේ ලෝකෙට වැටුනහම ආවහම එයා මනුස්ස ලෝකේ කෑම ටික කනවා කියනවා. අපිද මොකෝ අපේ පුතා මැරිලා අල්ලපු ගෙදරම උපදිනවා. දැන් අපි දන්නවද ඒ අපේ පුතා කියන්නේ? දන්නේ නේ. අපේම පුතා මැරෙනවා ඔන්න ඉපදිලා මාස පහෙන්. මැරිලා ඔන්න අල්ලපු ගෙදරම උපදිනවා. දැන් අල්ලපු ගෙදර ඉපදුනාට දන්නේ නේ අපේ ගෙදර හීටපු කෙනා කියන්නේ. එතකොට බුදුරජාණන්සේ දේශනා කරනවා එයා එහි ඉපදුනාම එයාට මනුස්ස ලෝකේ කෑම ලැබෙනවා කියනවා. ඒ ආහාර වලින් යැපෙනවා කියනවා. එයින්ම එයා ජීවත් වෙනවා කියනවා. හැබැයි යම් තැනක ජීවත් වෙන කෙනෙකුට දීපු දානේ පින පැමිණෙන්නේ නැත්නම් ආන්ගේ මනුස්ස ලෝකෙටත් පින ලැබෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අපේ ඥාතිය මැරිලා මනුස්ස ලෝකේ ඉපදුනත් එයාට අපි දෙන පින් ගන්න බෑ කියනවා. එහෙනම් අපේ ඥාතිය මැරෙනවා. මැරිලා අපි හිතමුකෝ එදාම එහා ගෙදර අම්මගේ කුසක පිළිසිඳ ගන්නවා. එවලෙම මෙතන මැරෙනවා. එවලෙම එහා ගෙදර අම්ම කෙනෙක්ගේ කුසේ පිළිසිඳ ගන්නවා. ඕන දැන් අපේ ඥාතියාට අවුරුද්ද දානේ දෙනවා. එතකොට අර ගෙදර ළමයට මාස දෙකයිනේ. මාස 10න් හම්බ වෙනවනේ. ඒ ගෙදර ළමයට මාස දෙකයි. දැන් අපේ ගෙදර දාන දෙනවා. සමහර ඒ ළමයට සද්දෙත් ඇහෙනවා. පින් අනුමෝදන් කරනවා. තාත්තගේ නම කියලා. හැබැයි පින ඒ ගෙදර ළමයට යනවද? යන්නේ නැහැ. ඒ පින ලැබෙන්නේ නැහැ. ඒ ගෙදර ළමයා පෙරස ඊට ඉස්සලා ජීවිතේ අපේ තාත්තා. අපි තාත්තගේ නමින් දැන් හයියෙන් පින් දෙනවා. පින් දුන්නත් අල්ලපු ගෙදර හිටියත් ඒ කෙනාට අපේ පින යන්නේ නැහැ කියනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් පින් දහම් කරලා මැරිලා මනුස්ස ලෝකෙ උපදිනවා කියනවා. හැබැයි අර ඥාතියා දෙන පින මනුස්ස ලෝකෙ ඉපදෙන අයට ලැබෙන්නේ නැහැ කියනවා. එහෙනම් අපේ ඥාතින් මැරිලා මනුස්ස ලෝකෙ ඉපදුනොත් අපි දෙන දානේ පින ඥාතීන්ට ලැබෙන්නේ නැහැ කියනවා. අපි අනුමෝදන් කරන පින මනුස්ස ලෝකේ ඉන්න අයට ලැබෙන්නේ නැහැ කියනවා ඥාතියාට. එතකොට එහෙනම් මනුස්ස ලෝකේ කියන්නේ අස්ථානයක්. පින ගන්න බෑ. දැන් ඔන්න අපි පිනක් කරනවා. ඔබට අනුමෝදන් කරනවා. දැන් අපි පින් කරලා අනුමෝදන් කරගන්නකොට ඒ පින ඔබට ලැබෙනවද නැද්ද? ලැබෙනවා. හැබැයි අපේ මළගිය ඥාතියා මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නවා. අපි පින් කරන බව දන්නේ නැහැ. අපි දෙන පින් අනුමෝදන් වෙන්නේ නැත්තම් එයාට ඒ පින ලැබෙන්නේ නැහැ කියනවා. ඕන්න දැන් අපේ ඥාතියා මැරෙනවා. මැරිලා අල්ලපු ගෙදර උපදිනවා. දැන් ඕන තාත්තා මැරුණ එකට අවුරුදු 10 දානේ අපි දෙනවා. එතකොට අර පොඩි ළමයා දැන් අවුරුදු 9 හමාරයිනේ. ඒ ළමයා දානෙට ඇවිල්ලා පින් අනුමෝදන් වෙනවානේ. මාත් ඔය පින අනුමෝදන් වෙනවා කියලා. එතකොට ඒ ළමයා ඇවිත් අනුමෝදන් වුණ නිසා ලැබෙනවා. හැබැයි මළගිය ඥාතියාට දුන්න පින
ඒ මළගී ඥාතියට විදිහට ලැබෙන්නේ නෑ. තේරෙනව නේද කියපිට? එයා ඇවිල්ලා වචනෙන් කියලා සම්බන්ධ වෙලා අනේ මාත්‍රේ පින අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වුණොත් ලැබෙනවා. ඒ ඇවිල්ලා ලැබෙන්නේ කුමක් නිසාද? එයා ඇවිත් අනුමෝදන් වෙච්ච නිසා. හැබැයි එයා දන්නේ නැත්නම් අපි පින් දෙන බව ඒ කෙනාට පින ලැබෙන්නේ නෑ කියන. අපි හිතමුකෝ අපේ ඥාතිය පිදෙනවා වෙන රටක මිනිස්සෙක් කියලා. එතකොට අපි දෙන පින එයාට යන්නේ නෑ. එයා ඇවිත් පින කරගත්තොත් අපිත් එක්කම ඒ පින එයාට ගන්න පුළුවන්. එතන අනුමෝදන් වෙනවට වඩා ඒකේ වෙන්නේ එයා පින කර ගන්න එක. එහෙම නැත්නම් අපි මේ විදියට මනුස්ස ස්වභාවයේදී පින අනුමෝදන් වෙන එක. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥාතියා මැරිලා මනුස්ස ලෝකෙ ඉපදුනොත් ඒකත් පින් දෙන්න බැරි තැනක්, පින් ගන්න බැරි තැනක් කියනවා, ආස්ථානයක් කියනවා. ඊළඟට බ්‍රාහ්මණය මෙහිලා ඇතමෙක් ප්‍රාණඝාතයෙන් වැළකිලා අර කියපු දස අකුසලෙන්ම වැළකිලා වාසය කරනවා කියනවා. වාසය කරලා කය බිඳිලා මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා කියනවා. අපේ ඥාතියා කොහෙද උපදින්නේ? දේවියන් අතර උපදිනවා කියනවා. දේවියන් අතර ඉපදුනහම මොකද වෙන්නේ? එයා යම් දිව්‍යම ආහාරයක් තියනවාද ඒව ආහාරයට ගන්නවා කියනවා. ඒ වලින්ම යැපෙනවා කියනවා. දැන් දෙවි කෙනෙක් වුණ නිසා එයාට ලැබෙන ආහාර තියෙනවනේ. එයා රැස් කරගත්තු පිනට මනුස්ස ලෝකෙ ඉන්න කාලේ ලැබෙන ආහාරයක් තියෙනවනේ. ඒව එයාට ලැබෙනවා කියනවා. ඒ වලින් එයා යැපෙනවා කියනවා. එතකොට බ්‍රාහ්මණය යම් තැනක සිටියහුට මේ දානය නොපැමිණෙයි නම්, යම් තැනක ඉන්න කෙනෙකුට එම දානේ නොපැමිණෙයි නම් දිවිය ලෝකෙත් ඒ වගේ තැනක් කියනවා. අපි දුන්න කියලා පින් දෙවියන්ට ලැබෙන්නේ නෑ කියනවා. ඒකත් අර මං කිව්වා වගේ එකක්. ඒ දෙවියෝ ඇවිල්ලා අනුමෝදන් වුණොත් විතරක් ලැබෙනවා. එහෙම නැතුව අපි පින් දුන්න කියලා හැම දෙවි කෙනෙකුටම පින් ලැබෙන්නේ නෑ. අපි පින් දෙන්නත් ඕනේ, ඇවිත් අනුමෝදන් වෙන්නත් ඕනේ. ඉතින් අපේ ඥාතිය මැරිලා මොකද වෙන්නේ? මහා දිව්‍ය පුත්‍රයෙක්ලා උපදිනවා පිනට. ඉතින් අපි සොච්චම් පිනක් කරගන්න නේද? කුඩු කේඩුකමට, ලෝභකමට චූටක් දීලා නේද පුරාදීරුවට නිකම් මහා පිනක් වගේ අනුමෝදන් කරනවා. ලෝභකමට ඇද ඇද පරණේම පූජා කරලා, අහක දානේම පූජා කරලා ඕම් පිනක් අනුමෝදන් කරනවා. ඉතින් අර දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය පුත්‍රයා එන්න එපැයි මේ සෝච්චම් පින ගෙනියන්න. එයිද එන්නේ නෑ. ඒක හරියට මේ වගේ ඕන් අපි කඩල දන්සලක් දෙනවා. කඩල දන්සලක් දෙනකොට ඕන් අපේ රටේ ජනාධිපතිතුමා දන්සල ඉස්සරහ යනවා. ඔබ හිතන්න මේ අපේ කඩල ඇටි කන්න අර වාහනේ නවත්තලා එයිද? නෑ. එහෙම වුණොත් ඒක මහා හම්බු සිදුවීමක්. ඇයි ඒ තුමට මේ කඩල ඇටේ කන්න නවතින්න ඕනේ? නෑ, ඒ තනතුරේ හැටියට ඒ ආනුභාවයට හොඳ හොඳ කෑම හම්බ වෙනවා නේද? ඒ වගේ අර අපේ මේ පුංචි පින ගන්ඩ දිව්‍ය ලෝකෙඳලා ඉන්න එන්නේ නෑ. ඇවිත් අනුමෝදන් වෙන්නේ නෑ. ඒ නිසා පින දෙන්න වෙන්නේ. හැබැයි දෙවිවරු ඇවිල්ලා අනුමෝදන් වුණා. එයාලට පින ලැබෙනවද නැද්ද? ලැබෙනවා. හැබැයි ආවේ නැත්තම් නැත්නම් අපි පින් අනුමෝදන් කරනවා මුළු දිව්‍ය ලෝක ඔක්කොගේම පින ලැබෙනවද එයාලට? නෑ. ඇවිත් අනුමෝදන් වුණොත් හරි, ඉන්න තැන ඉඳලා හරි අනුමෝදන් වුණොත් ලැබෙනවා. නැත්තම් ලැබෙන්නේ නෑ. එහෙනම් බුදුරජාණන් දේශනා කරනවා දිව්‍ය ලෝකෙත් දෙවිවරු වෙලා ඉපදුනොත් ඒත් පින ලැබෙන්නේ නෑ කියනවා ඥාතියට. ඥාතියා දැනන් එන්ට ඕනෑ, ඇවිත් අනුමෝදන් වෙන්න ඕනෑ කියනවා. ඒකත් අස්ථානයක් කියනවා. දැන් අස්ථාන හතරයි මොනවදේ? අපායේ ඉපදුනත් පින් ලැබෙන්නේ නෑ, තිරිසන් ලෝකෙ ඉපදුනත් පින් ලැබෙන්නේ නෑ, ඥාතිය මැරිලා මනුස්ස ලෝකෙ ඉපදුනහමත් පින් ලැබෙන්නේ නෑ, දිව්‍ය ලෝකෙ ඉපදුනහමත් පින් ලැබෙන්නේ නෑ.
තෙරුණාද? හරි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණේ මෙහිලා ඇතමෙක් සත්තු මරනවා කියන හොරකම් කරනවා, වැරදිකාම සේවනය මේ විදිහට දසාකුසල්ම කරනවා කියන. මොකද වෙන්නේ? එහෙම දසාකුසල් කරපුවාම ඔන්න එයා උපදිනවා කියනවා ප්‍රේත ලෝකේ. එයා කොහෙද උපදින්නේ? ප්‍රේත ලෝකේ. ඉපදුනහම මොකද වෙන්නේ? ඒ අය මොකද වෙන්නේ? ප්‍රේත විශේෂයට අයත් සත්තුන්ගේ යම් ආහාරයක් ඇද්ද එහිදී ඒකෙන් යැපෙනවා කියන. ප්‍රේත ලෝකෙදී ලැබෙන ආහාර තියෙනවනේ. ප්‍රේත ලෝකෙ ගියපු කෙනා ඒ වලින් තමයි යැපෙන්නේ කියන. එතකොට එහිදී එයින්ම යැපෙනවා කියන. එයින්ම ජීවත් වෙනවා කියන. යම් කලෙක ඔහුගේ මිත්‍රයෝ වේවා, ඔහුගේ යාළුවෝ වේවා, ඥාතීන් වේවා, ලේ ඥාතීන් වේවා, යමෙක් දානයක් දෙනවා නම් ඒ දානෙ පින අනුමෝදන් කරනවා නම් එයිනුත් යැපෙනවා කියන. එහි ඒ ආහාරයෙන් ඉන්නවා කියන. බ්‍රාහ්මණය යම් තැනක ඉන්න කෙනෙකුට දානය පැමිණෙනවා නම් ඒවනායි ඔන්න තැන කියන. පින් ලැබෙනවා නම් දානයක් දීලා පින් අනුමෝදන් කරපුවාම පින ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ පෙරේත ලෝකෙ හිටියොත් විතරයි කියනවා. ඒකෙත් මෙහෙම එකක් තියෙනවා. පෙරේත ලෝක හතරක් තියෙනවා. හතරෙන් එක පෙරේත ලෝකයකට විතරයි දානේ ලැබෙන්නේ, පින ලැබෙන්නේ. මොකද්ද ඒ ලෝකේ? පරදත්තූප ජීවී කියන පෙරේත ලෝකේ. පර කියන්නේ අනු, දත්තූප කියන්නේ දියුණු. එනම් පරදත්තූප ජීවී කියන්නේ අනුන් දෙන දෙයින් යැපෙන පෙරේත ලෝකේ. එනම් අපි දෙන පිනෙන් තමයි යාලා ජීවත් වෙන්නේ. නේ අපි පින් දුන්නාම මොකද වෙන්නේ? ඔන්න අපි දානයක් පූජා කරනවා. පූජා කළා පින් දෙනවා. එතකොට දැන් පින් දුන්නාම ඒ පෙරේතයින්ට ඒ දානෙද ලැබෙන්නේ, පිනද ලැබෙන්නේ? පින. එතකොට පිනට ඒ ආයතත් අපි දීපු වෑංජනම ලැබෙනවද? එහේ අපි බත් මාළු පාන් ඉන්දියාප්ප පූජා කරා කියන්නේ ඒවා එහෙ ලැබෙනවද? නෑ. ලැබෙන්නේ මොකද්ද? පිනනේ. දැන් අපි දානයක් පූජා කරපුවම අපිට රැස් වෙනවා පින. ඇයි දානයක් දුන්නාම ලැබෙන්නේ මොනවද ඒ වළඳන අයට? ආයුෂේ, වර්ණේ, සැපය, බලය ලැබෙනවා. එහෙම අපි ආහාර දුන්නාම ඒ ආහාර ගන්න කෙනාට ආයුෂ, වර්ණ, සැප, බල ලැබෙනකොට අපිට පිනක් එකතු වෙනවා. ඒ පින තුල අඩංගු වෙනවා මොනවද? ආයුෂ, වර්ණ, සැප, බල. ඔන්න අපි ආයුෂ, වර්ණ, සැප, බල තියෙන පින ඥාතියට අනුමෝදන් කරනවා. පිරිත ලෝකේ ඥාතිය මේවා අනුමෝදන් වුණාම එයා අනුමෝදන් වෙනවා පින. ඒ පින ඇතුලේ මොනවද තියෙන්නේ? ආයුෂ, වර්ණ, සැප, බල. ඒකට පින අනුමෝදන් වෙච්ච ගමන් එයාගේ පෙරේත ලෝකේ ආයුෂ, වර්ණ, සැප, බල වැඩි වෙනවා. වැඩි වීම වෙනස එයාට ආහාර ලැබෙනවා. මොනවද ලැබෙන ආහාර? පෙරේත ලෝකේ කෑම. ඉතින් සෝච්ඡම් පිනක් අනුමෝදන් කළොත් එහෙම ඉතින් හොටු ටිකක්, සෙම ටිකක්, සැරව ටිකක්, අසූචි ටිකක්, මල මුත්‍ර ටිකක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒක මහ සතුටෙන් පොර කකා කනවා ඥාතිය. ඕන්න අපි මහත්ඵල මහානිසංස පිනක් රැස් කරලා අනුමෝදන් කරනවා. එතකොට සමහර විට පෙරේතයාට දිව්‍ය මොනවද? දිව්‍ය ආහාර, දිව්‍ය භෝජන පහල වෙනවා. ඔය සමහර තියෙන ප්‍රේත වස්තුවල මට දිව්‍ය භෝජන පහල වුණා කියනවා. දිව්‍ය පැම්පකුණු පහල වුණා කියනවා. දිව්‍යමය ආහාර ලැබුණා කියනවා. ඇයි? මහත්ඵල මහානිසංස පිනක් අනුමෝදන් කරපුවම. අපි ඉතින් පුංචි පිනක් අනුමෝදන් කරපුවම ඒවට දිව්‍ය භෝජන ලැබෙන්නේ නැහැ. එතකොට පින ලැබෙන්නේ පෙරේත ලෝක හතරෙනුත් එක කායට විතරයි. පරදත්තූප ජීවී කියන පෙරේත ලෝකයට විතරයි. එතකොට උන් පින ලැබෙන තැන. එහෙනම් දැන් අපේ ඥාතීන් දෙන පින් ගන්න අපි කොහෙ යන්න ඕනද? මෙරිලා. පෙරේත ලෝකෙ යන්න එපැයි. නේද? පාන්සු කුලේ දා පින ගන්න පෙරේත ලෝකයට. හත් දොහේ දාන පින ගන්න
පිරේත ලෝක යන්න ඕන. තුන්මාසේ දාන පිනගන්න පිරේත ලෝක යන්න ඕන. බැරි වෙලාවත් අපේ ළමයි සෝච්චම් පිනක් දුන්නොත් එහෙම අනේ ඉතින් හොටු සෙම සැරව කකායින්ට වෙනවා. අපේ උන් ඉතින් මහා පිනක් අනුමෝදන් කරොත් නම් ඕන් දිව්‍ය භෝජන ටිකක් කකායින්ට පුළුවන්. ඒත් ඉතින් පිරේත ලෝකනේ වැඩක් තියනේ, හොඳ නැති ලෝකයක්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානේ පින ලැබෙනවා නම් ඒ ලැබෙන තැන තමයි පෙරේත ලෝකෙ කියන ස්ථානය කියන්නේ තැන කිය පෙරේත ලෝකෙ කිය ස්ථානය කියන්නේ කොතෙන්ටද පෙරේත ලෝකෙට. ඒකෙත් පරදත්තූප ජීවී කියන පෙරේත ලෝකෙට කියන බවත් ගෞතමේනී ඕන දැන් අහනවා. දැන් ඕන ස්ථාන ගැන කිව්වා, අස්ථාන ගැන කිව්වා. මොකද්ද අස්ථාන? අපාය ආස්ථානය, තිරිසන් ලෝකේ ආස්ථානයක්, මනුස්ස ලෝකේ ආස්ථානයක්, දිව්‍ය ලෝකේ ආස්ථානයක්. ස්ථානේ මොකක්? പ്രേත ලෝකේ. ඒකෙත් පරදත්තූප ජීවී പ്രേත ලෝකේ. එතකොට මොකද වෙන්නේ? ඕන දැන් ජානුසෝනිට පින් ලැබෙන තැනක් දැනගත්තා, පින් නොලැබෙන තැනොත් දැනගත්තා. ඊට පස්සේ ජානුසෝනි ආනවා බවත් ගෞතමේනි, ඉතින් ඒ පරලෝ ප්‍රාප්ත ඥාතියා හෝ ලේනෑ ඒතනට නොපැමිණියොත් ඒ දානේ කවරෙක් අනුභව කරනවාද? ඕන දැන් ඔය පෙරේත ලෝකේ ඉන්න ඥාතිය එන්නේ නැහැ. ඒ පරලෝ ප්‍රාප්ත ඥාතියෝ ඉන්නවා. ඒ අය පිංගණ්ඩ එන්නේ නැත්තම් අපි හිතමු අපාය ගිය කෙනාට එන්නත් බෑ, තිරිසන් ලෝකෙ ගිය කෙනාට එන්නත් බෑ, පෙරේත ලෝකෙ, දිව්‍ය ලෝකෙ, බ්‍රහ්ම ලෝකෙ, මනුස්ස ලෝකෙ ආපු අයට එන්නත් බෑ. ඊළඟ පෙරේත ලෝකෙ ගියත් ආවෙ නැහැ කියමුකෝ. එහෙම වුණොත් ඒ පින කවුද අනුභව කරන්නේ කියලා අහනවා. ලස්සනයි නේද අහන ප්‍රශ්න? අපිට වඩා හොඳ ප්‍රශ්න අහනවා වගේ නේ. ඈ අපි ඇහුවා නම් එහෙම ආය අහනවා ඇහිලා නේද? මේ මිනිස්සු එහෙම නැහැ, ටිකක් විමසිලිමත් සුදුසුම ප්‍රශ්න අහනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එතකොට කියනවා බ්‍රාහ්මණය පරලව ගිය අන්‍ය වූ ඥාතීන් ඉන්නවනේ, ලේ ඥාතියු ඉන්නවනේ, ඔහු එතනට පැමිණියාහු වෙති, ඒ දානේ අනුභව කරති. දැන් අපේ ඥාතිය එන්නේ නැත්තම් අපි තුමු මේ සැරේ මැරිච්ච අපේ තාත්තා කියලා, මේ සැරේ මැරිච්ච අපේ අම්මා කියලා, එහෙම නැත්තම් නැන්ද මාමා, කවුරු හරි ඥාතියෙක් මැරුණා, එයා පින් ගන්න එන්නේ නැහැ. හැබැයි තව ඥාතීන් ඉන්නෝනේ අපේ සංසාරගත ඥාතීන්. එයාලා මොකද කරන්නේ? අනික් ඥාතීන් එනවා කියනවා. ඇවිල්ලා අනුමෝදන් වෙනවා කියනවා, පින් ගන්නවා කියනවා. ඒකකොට මොකද කරන්නේ? ඕං ජානුසෝනි ඒකත් අහගෙන ආයෙත් අහනු බවත් ගෞතමේනි, ඉඳින් ඒ පරලෝක ප්‍රාප්ත ඥාතියා හෝ ලේනෑයා හෝ එතැනට පැමිණෙන්නේ නැත්තම්, ඒ ඔය කියන අනික් ඥාතීනොත් පැමිණෙන්නේ නැත්තම්, පරලොව ගියපු අන්‍ය ඥාතීන් පැමිණෙන්නේ නැත්තම්, ලේ ඥාතිහු එන්නේ නැත්තම්, ඔවුන් දෙතැනට නොපැමිණිය වුණම් පැමිණෙන්නේ නැත්තම් ඒ දානේ කවරෙක් අනුභව කරනවද? ඔය කවුරුවත් එන්නේ නැත්තම් අපි හිතමුකෝ දැන් වුණ අපේ මේ කියපු ඥාතිය එන්නේ නැහැ, තව තව හිටපු ඥාතීන් එන්නේ නැහැ පරලෝ ගියපු අය. එහෙම වුණොත් මේක කවුරුද අනුභව කරන්නේ කියනවා. එතකොට කියනවා බ්‍රාහ්මණය මේසා දීර්ඝ සසරේ පරලව ඥාතීන්ගෙන් හෝ ලේනෑයන්ගෙන් හෝ ඒ තැන හිස් වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අපේ ඥාතීන් කවුරු හරි පරදත්තු උපජීවී පෙරේත ලෝකේ ඉන්නවා කියනවා. ඒක හිස් වෙන්නේ නැහැ කියනවා. මෙච්චර සංසාරේ අම්මලා කොච්චරද, තාත්තලා කොච්චරද නේද? අම්මා මැරිච්ච වෙලාවේ සසරේ අඬපු කඳුළු එකතු කළොත් මේ සතර මහා සාගර ජලයට වැඩි කියන ඔය කොයි හරි අම්මා පෙරේත ලෝකේ නැත්, කොයි හරි දවසක හිටපු අම්මා පෙරේත ලෝකේ ඉන්නවා තා. සමහර විට අපේ තාත්තලා සංසාරේ කවුරු හරි පෙරේත ලෝකේ ඉන්නව, නැන්දලා, මාමලා, පුතාලා, දුවලා, ස්වාමි පුරුෂෝ, බිරිඳෑවෝ,
තොග පිටින් ඇතිනේ. බුදුරජාණන් දේශනා කරනවා කිසි කෙනෙක්ගෙන් හිස් වෙන්නේ නෑ කියනවා. කවුරු හරි ඉන්නවා කියන හිස් වෙන්නේ නෑ කියන. ඒ හිස් වෙනවා කියන කරුණ සිදු වෙන්නේ නැති දෙයක් කියන. හිස් වෙනවා නම් අපේ ඥාතින් ඒක සිද්ධ වෙන්නේ නැති දෙයක් කියන. කවුරු හරි ඥාතියෙක් පරලොව ඉන්නවා කියන. කවුරු හරි ඥාතියෙක් ඔය පිං ගන්න පුළුවන් පෙරේත ලෝකේ ඉන්නවා කියන. අවකාශ රහිත දෙයක් කියන. එහෙම වෙන්නේ නෑ කියන. අනිවාර්යෙන් කවුරු හරි ඥාතියෙක් ඉන්නවා කියන. බ්‍රාහ්මණය එනමුදු දන් දෙන තැනත්තාට එහි ඵලෙ හිමි වෙනවා කියන. බැරි වෙලාවත් අපි හිතමුකෝ කවුරුත් පින් ගන්න ආවේ නෑ කියලා. එහෙම වුණොත් අර දානේ දෙන කෙනාට ඒ දානේ ඵලය ලැබෙනවා කියන. ඕන අපේ කවුරුවත් ඥාතින් ආවෙත් නෑ. සසරේ ඥාතින් ආවෙත් නෑ. ඒ වුණත් ඒ පින් අහක යන්නේ නෑ. අර දන් දෙන තැනැත්තා ඉන්නවනේ. ඒ කියන්නේ අපිට ඒ පින ලැබෙනවා කියන. බවත් ගෞතමයන් වහන්ස නොතැන් හිදී දානයාගේ ඵලය වදාරණ සේක්ද. බවත් ගෞතමයන් නොතැන් හිදී දානයාගේ ඵලය වදාරණ සේක්ද කියලා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා බ්‍රාහ්මණය මම නොතැන් හිදී දානේ ඵලය ඇතැයි කියමි. නොතැන් හිදී දානේ ඵලය තියෙනවා කියන. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔන්න අපි දැන් දන් දෙනවනේ. දන් දුන්නට පස්සේ මැරිලා ගියාම අපි දීපු දාන විපාක ලැබෙනවද? ඔය දාන පින් ගන්න බැරි තැන් වලත් කියලායි අහන්නේ. ඒ කියන්නේ මේ වගේ එකක්. ඔන්න අපි දැන් මේ කාලේ ඉන්නවා. පව් කර කර ඉන්න ගමන් දාන මාන දෙනවා. දීලා මැරෙනවා. කොරපු පවට අපි තිරිසන් සතෙක් වෙලා උපදිනවා. පෙරේත ලෝකේ, අසුර ලෝකේ, එහෙම නැත්නම් නිරේ උපදිනවා කියන. එතකොට අපිට අර පරණ කරපු පිනට අපිම කරපු පින අපිත් එක්ක තියෙනවා. දාන දීපු එක ඒක අපිත් එක්ක එනවද කියලායි මේ අහන්නේ. දෙන පින නෙවෙයි අපි කරපු පින ඒ නොතැනදිත් විපාක දෙනවද කියලා. එතකොට ඔන්න බුදුරජාණන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මම නොතැන්හිදී අස්ථානයේ දානේ ඵලය තියෙනවා කියලායි කියන්නේ කියලා. අපි කරපු පින අපිට ලැබෙනවා කියන. ඔන්න මේක පැහැදිලි කරපුවම තේරෙයි ඔබට. බ්‍රාහ්මණය මෙහිලා ඇතමෙක් ඉන්නවා කියනවා, ප්‍රාණඝාතය කරනවා කියන, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා කියන, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. ඊට පස්සේ හිස් වචන කියනවා. ඊට පස්සේ අනුන්ගේ දෙයට ආසා කරනවා කියනවා. තරහ සිතින් වාසය කරනවා කියනවා. මිත්‍යා දෘෂ්ටිකව වාසය කරනවා කියනවා. එයා එහෙම ඉන්න ගමන් ශ්‍රමණයෙකුට වේවා බ්‍රාහ්මණයෙකුට වේවා මොකද වෙන්නේ? ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, මල් සුවඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දැල්වන උපකරණ ආදී දන් දෙනවා කියන. එහෙනම් ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න පුළුවන් මොනවද? ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, මල් සුවඳ විලවුන්. අපේ ස්වාමීන් වහන්සේලාට මොකද මල් සුවඳ? ඇයි බුදුරජාණන් වහන්සේට පූජා කරන්න? මල් පූජා කරයි කියන්නේ නේ? ඔයාලා දෙන මල් අරන් ගිහලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඔයාලා දෙන හඳුන් කූරු අරන් ගිහලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එහෙමත් පුළුවන් නේ? ඊට පස්සේ සයනාසන, ආවාස, පහන් දැල්වන උපකරණ ඔන්න පූජා කරනවා කියනවා. එයා පූජා කරලා ඉඳලා අර පව් වැඩත් කෙරුවා. දානෙත් දුන්නා. එයා ඔන්න කය බිඳිලා මැරිලා මොකද වෙන්නේ? ඇතෙක් වෙලා උපදිනවා කියනවා. එයා ඇතෙක් වෙලා උපදිනකොට මොකද වෙන්නේ? අර පව් කරපු නිසා තිරිසන් සතෙක් වුණා. දාන දීපු නිසා හොඳට කෑම බීම
ලැබෙනවා කියන දාන දීපු නිසා හොඳට කෑම බීම ලැබෙනවා. එහිදී ආහාර පාන මාල නානා අලංකාරයන් ලබන සුළු වෙනවා කියන නේද? ඔන්න බුත්තල ඉඳලා කතරගමට යන පාරක් තියෙනවනේ. ඒ පාරේ යනකොට දවසක් අලියෙක් එනවා. ඒ අලිය හරියටම පාර මැද ඉන්නවා. මේ අලියගෙන් බේරෙන්න බෑ කිසිම වාහනයකට. පළතුරු දෙන්නම ඕනේ. දුන්නත් වාහනේට යන්න දෙන්නේ නෑ. ඔය වගේ අලි දෙතුන් දෙනෙක්ම කීප පොලක හිටියා. දැන් මොකද වෙන්නේ? මේ අලියාගේ කතාව මේ දේශනෙත් එක්ක ගැලපුවොත් හරිද නැද්ද? ඒ අලියට ලැබෙන්නේ පළතුරු, පැණි කොමඩු, කෙහෙල් ඇවරි, අන්නහි ගෙඩි පිටින් නේද කනෝ. දැන් මුළු දවසම මිනිහා ඒක කරන්නේ. හැමදාම පාරේ ඉන්නවා. කවුරුත් දැන් ආසාවෙන් කණ්ඩත් දෙනවා. දැන් මොකෑවෙන්නේ? මේ මොකද්ද? මේ අලියා පෙර ජීවිතේ ප්‍රාණඝාතේ කරලා, හොරකම් කරලා, වැරදි කාම සේවනය කරලා, බොරු කියලා, කේලම් කියලා, පරුස වචන, හිස් වචන කියලා, අනුන්ගේ දෙයට ආස කරලා, ඊට පස්සේ තරහෙන් ඉඳලා, ඒ විතරක්ද? වැරදි දෘෂ්ටිවල ඉඳලා හිටියා. ඉඳලා ඔයා වස්සේ දානෙත් දීලා. ඒ නිසා පව් කරපු නිසා ඇතෙක් වෙලා ඉපදුනා. දානෙ දීපු නිසා මෙන්න පළතුරු ලැබෙනවා. එතනම පොඩ්ඩක් එහා පැත්තේ අලි ඉන්නවා. වේලිච්ච තනකොළ කකා. වේලිච්ච ගස් කොළන් කකා. එතනම චුට්ටක් එහා පැත්තේ තවත් ඇත්තු ඉන්නවා, අලි ඉන්නවා. උන්ට ඒ පින නෑ. එහෙනම් ඒ අලි දෙන්නගේ වෙනස මොකක්ද? දෙන්නම පව් කරපු නිසා ත්‍රිසන් ලෝකේ ඉපදුනා. ඒකෙක් දාන දීපු නිසා මොකද වෙන්නේ? කණ්ඩ ලැබෙනවා. දානෙ නොදීපු යතාට මිනිහට ඇතෙක් වෙලා කණ්ඩත් නෑ නේ. දැන් බලන්නකො පෙරහැරේ යන අලි මල් මාල දාලා සරසලා ආභරණ දාලා යනවනේ. කොටන් අදිනාලි මොකුත් නැ නේද? එහෙනම් සරසලා මල් මාල දාලා කිතුල් කඳම් පිටින් ලැබෙන්න මොකක් හරි පිනක් තියෙන්න ඕනද නැ? තියෙන්න ඕනේ. යාන්තම් ඇති අපි තිරිසන් වුණත් කණ්ඩ නම් ලැබෙයි. හැබැයි දානේ දෙනවනේ නේ. ඕවිතින් තිරිසන් වෙලා දාන දෙන විපාක ගන්න යන්න ඕනේ නෑනේ. ඕ නේද? එතකොට බුදුරණස් එහෙම දේශනා කරනවා. බ්‍රාහ්මණේ යම් හේකින් ඇතමෙක් ප්‍රාණඝාතයේ යෙදිලා, හොරකමේ යෙදිලා, වැරදි කාම සේවනය, බොරුව, කේලම, එතකොට ඔය කියන දසාකුසල් කරලා මොකද වෙන්නේ? කය බිඳිලා මරණින් මත්තේ හස්ති යෝනිය උපදිනවා කියලා. යම් හේකින් හෙතෙමේ බ්‍රාහ්මණේකුට වේවා, ශ්‍රමණේකුට වේවා, ආහාර පාන වස්ත්‍ර මල් සුවඳ විලවුන් සයනාසන ආහා ආවාස පහන් දල්ලන උපකරණ ආදී දුන්නේ වෙයිද? ඒ හේතුවෙන් එහිදී ආහාර පාන මල් නානා අලංකාරයන් ලැබනවා කියන. එහෙනම් අර සැප පහසු වාහනේ සුරතල් බලුපැටියාගේ කතාවත් ඕකනේ. ඈ යාන වාහන පූජ කරලා ඒ බලුපැටියා පෙර ජීවිතේ. ඒ නිසා සැප වාහනවල යනවා. මිනිස්සු වුණත් අපිට පයින් යන්න වෙලා තියෙන්නේ ඇයි? සංසාරේ ගමන් බිමන් පහසුව සලසලා නැති නිසා. අපි මිනිස්සු වුණත් ගමන් බිමන් පහසුව නෑ. අඩු ගානේ බලුපැටිය එක්කයි යන වාහනේට අත දැම්මොත් අපිව එක්කයි යන්නේවත් නෑ. බලුපැටියව එක්කයි යනවා, අපිව එක්කයි යන්නේ නෑ. අපි යාන වාහන පූජා කරලා නෑ. ඒ නිසා අපිට ගමන් පහසුව නෑ. හැබැයි අර කෙනා තිරිසනෙක් වුණත් ඒ ඉන්න කාලේ තිරිසනාවෙන්න පව් කළාට ගමන් පහසුව සලසලා නිසා මෙන්න ලක්ෂ 300 500 වාහනවල නේද ඕන්න ඔඩෙක්කවල
උරතල් වෙවී යනවාද නැද්ද? යනවා. අන්න පිනේ වෙනසනේ. ඊළඟ බුදුරජාණන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණේ මෙහිලා ඇතමෙක් ඉන්නවා කියනවා ප්‍රාණඝාතය කරලා කේලම් කියලා. මෙන්න මේ විදිහට කරලා මොකද වෙන්නේ? ඕ එයා බ්‍රාහ්මණයන්ට ශ්‍රමණයන්ට මොකද වෙන්නේ? මේ දේවල් දන් දෙනවා කියලා. එයා කරන්නේ මරණින් මත්තේ ආස්සය වෙලා උපදිනවා කියනවා. ආහාරක් වෙලා උපදිනවා කියනවා. බල්ලු බලල්ලු වෙලා උපදිනවා කියනවා. ඒ හැම ජීවිතයකම එයාට කෑම බීම ඒ දේවල් ලැබෙනවා කියනවා. ඇයි ඒ? අර මනුස්ස ලෝකේ ඉන්න කාලේ දන් දුන්න නිසා. ඒවා තිරිසන් ලෝකෙදි ලැබෙනවා කියනවා. තමා කළ පින තමාට තිරිසන් ලෝකෙදි විපාක දෙනවා කියනවා. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා ඕ කෙනෙක් ඉන්නවා කියනවා. එයා ප්‍රාණඝාතයෙන් වළකිනවා කියනවා. හොරකමින් වළකිනවා කියනවා. වැරදි කාම සේවනයේ වැළකීලා මේ දස කුසලී යෙදෙනවා කියනවා. දස කුසල යෙදෙනවා කියනවා. දස කුසල් කරලා මොකද කරන්නේ? එයා හැබැයි ශ්‍රමණේකුට වේවා බ්‍රාහ්මණේකුට වේවා මොකද කරන්නේ? අන්න ආහාර පාන වස්ත්‍ර සයනාසන පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස ආදී දෙනවා කියනවා. කය බිඳිලා මරණින් මත්තේ මෙයා මිනිස් ලෝකේ උපදිනවා කියනවා. එහිදී මිනිස්සුන්ට අයත් පංචකාම ගුණේ යා ලැබනවා කියනවා. එහෙනම් දස කුසල් කරලා දම්පැම් පූජා කරපු නිසා මනුස්ස ලෝකේ ආපුවාම අර පින් කරපු නිසා දස කුසල් කරපු නිසා මනුස්සෙක් වෙනවා කියනවා. දානමාන දීපු නිසා යාට හොඳට පංචකාමේ ලැබෙනවා කියනවා. ඒ වගේ මෙයා හොඳට පින් දහම් කරලා දස කුසල් කරලා ඕනේ අතරේ දානමානත් පූජා කරලා එයා උපදිනවා කියනවා දෙවියන් අතර. එයා මොකද කරන්නේ? දෙවියන් අතර ඉපදුනාම එයාට මොකද වෙන්නේ? දිව්‍ය ලෝකෙත් හොඳ හොඳ දේවල් ලැබෙනවා කියනවා. ආහාර පාන වස්ත්‍ර ඒ සියල්ලම ලැබෙනවා කියනවා. දෙවියන්ට අයිති පංචකාමයේ තියෙනවා. එහෙදි ඒවා ලැබෙනවා කියනවා. Tamanට ලැබෙනවා. දැන් සාමාන්‍ය දිව්‍ය ලෝකෙ පින් ගන්න බැරි තැනක් කියලා කියවනේ ඥාතියට නේ දාවේ නැත්තම්. හැබැයි Taman කළ පින දිව්‍ය ලෝකෙදී තමා පස්සෙන් එන්නේ නැද්ද? තමා පස්සෙන් එනවා. තමා කරපු එක අනුන් කරපු එක නොලැබුණාට තමා කරපු පින තමා පස්සෙන් එනවා කියන. ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරනවා ඕ ඒකෙනා අර විදියටම ප්‍රාණඝාතයෙන් ওই දස කුසලෙන් වැළකිනා දස කුසලේ යෙදিলা මොකද වෙන්නේ? එයා දිව්‍ය ලෝකෙ ඉපදුනහම එයා දෙවියන් අතර ඉපදිලා එයා දිව්‍ය වූ පංචකාමය ලබනවා කියන. එනමුද බ්‍රාහ්මණය දානය දුන් තැනැත්තාටද ඵල රහිත වෙන්නේ නැගෙන. ඒ විදිහට බලපුවාම දන් දුන්න කෙනාට ඵල රහිත වෙන්නේ නැහැ කියනවා. ඇයි? දැන් අපි දානෙ දුන්න නිසා අපි මැරිලා ගියපුවාම දානේ පින අපේ ඥාතීන් අනුමෝදන් කරනකොට ගන්න බැරි වුණාට අපි කරපු පින අපිට ලැබෙනවා කියන්නේ. එහෙනම් ඥාතියාට නොලැබුණත් ලැබුණත් අපි දන් දෙන්න ඕනද නැද්ද? දන් දෙන්න ඕනේ. ඥාතියාට ලැබුණත් දෙන්න ඕනේ, නොලැබුණත් දෙන්න ඕනේ. ඇයි ඒ? එකක් තමයි මේ සැරේ ඥාතියට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සංසාරේ ඥාතීන් ඇවිල්ලා ගන්න පුළුවන්. කවුරුවත් ඥාතීන් පින් ගත්තේ නැත්තම් මොකක් වෙනවද? ඒ පින අපිත් එක්ක හරි එනවා. අපි මැරුණ දවසට හරි අපිට විපාක ලැබෙනවා. ඒ පින් ගන්න බැරි ලෝකවලත් අපිට අපේ පින විපාක දෙනවා කියනවා. එහෙනම් මේ කාලේ වුණත් දැන් මනුස්ස ලෝකේ ගැන හිතුවොත් කෙනෙකුට කන්න ලැබෙනවා, කෙනෙකුට කන්න නොලැබෙන්නේ ඇයි? දස කුසල් කරපු නිසා, පින් කරපු නිසා ඔන්න මනුස්ස ලෝකෙ ඉපදෙනවා. දානේ දීපු නොදීපු කමානුව කෑම බීම වල වෙනස ලැබෙනවා නේද? එතකොට කර්ම විපාකවල ස්වභාවය නේද? ඊළඟ බුදුරජාණන්සේට අර බමුණ මේක අහගෙන ඉඳලා කියනවා බවත් ගෞතමේනි අසරිමත් බවත් ගෞතමේනි අද්භූතයි බවත් ගෞතමේනි යම් දානයකදී
දුන් තැනැත්තාට පල රහිත නොවෙයිද ඒ දන්දීම කළ යුතුම දෙයක් එනවා. මළවුන් උදෙසා කළ යුතුම දෙයක් එනවා. එනම් දානෙපින තමන්ට හරි ලැබෙන නිසා මළවුන් උදෙසා දන් දෙන්නම ඕනෙකෙනවා. මළගිය ඥාතියට ලැබුණා නොලැබුණා ඒ පින තමන්ට හරි ලැබෙන නිසා, තමා පසුපස්සේ හරි එන නිසා ගෞතමේනි දානෙ නම් දෙන්නම ඕනේ කියලා ජානුසෝනිත් කියනවා. බුදුරජාණන් දේශනා කරනවා එකරුණ එසේමය බ්‍රාහ්මණය, එකරුණ එසේමය බ්‍රාහ්මණය දන් දුන් තැනැත්තාට පල රහිත නොවේමයි. දානෙ දුන්න කෙනාට පල රහිත වෙන්නේ නෑ කියනවා, පල ලැබෙනවා කියනවා. බවත් ගෞතමයන් වහන්සේ ඊතා මනහරයි, බවත් ගෞතමයන් වහන්සේ ඊතා සුන්දරයි, බවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් මමද තෙරුවන් සරණ ගිය ඔබ වහන්සේගේ උපාසකෙක් විදිහට පිළිගන්න කියලා මේ දේශනාව අවසානයේ ජානුසෝනි බමුණ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා. එහෙනම් මේ දේශනාව අහලා ඉවර වෙනකොට මොකද වෙන්නේ? ජානුසෝනි බෞද්ධෙක් වෙනවා. එයා බුදුරණන්සේ සරණ යානවා, ධර්මයේ සරණ යානවා, සංඝයා සරණ යානවා. සරණ ගිහිල්ලා මොකද වෙන්නේ? එයා කියනවා අද පටන් තෙරුවන් සරණ ගිය සිල් සුරකින උපාසකෙක් විදියට මාව දරාගන්න කියනවා, මාව පිළිගන්න කියනවා. දැන් අපි මේ දේශනා කරනවා 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 කිසි මිනිස්සෙක් ඕක කිව්වේ නෑනේ අප්පා. අද පටන් මාව තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට පිළිගන්න කියලා කිව්වේ නෑ. මේ තෙරුවන් සරණන් ගිය නැති කොච්චර ඒනවද? හැබැයි යාලා පෙරදි වගේ කිව්වේ නෑ. එච්චර වගේ දැන් ප්‍රඥාවන්ත නෑ, කියන දේ පිළිගන්නේ නැති නිසා ඒකත් ඇත්තද කිව්වා ගියා. ආයේ තමන් වෙනස් වෙන්න ඕනේ, තමන් හැදෙන්න ඕනේ, වැරදි දේ අතාරින්න ඕනේ, හරි දේ පිළිගන්න ඕනේ. දැන් ඉතින් මම වෙනස් වෙන්න ඕනේ කියලා එකක් ගානක් නැහැ. ආ ඒකත් එහෙම බණත් ඉවර. එහෙනම් අපි යනවා කිව්වා ගියා. අර වෙනස් වෙන්නේ නැහැ. ඕන ජානුසෝනි එහෙම නැහැ. මේ වෙනකන් වැරදි දෘෂ්ටියක හිටියානම් වෙන ආගමක් පුරුදු කරානම් බමුණට තේරුණා මේක තමයි හරි දේ. අද මම බුදුරජාණන් වහන්සේ සරණ යානවා, ධර්මයේ සරණ යානවා, සංඝයා සරණ යානවා නේද? උපැන්නේ බෞද්ධ කියලා තිබ්බට හරියන්නේ නෑ. ඔය හැමෝටමත් මේක කියන්න සුදුසුදු නැත්. කියන්න සුදුසුයි, දේශනා විවර වෙලා කියන්න ඕනේ. ස්වාමීනි මමද බුදුරජාණන් වහන්සේව සරණ යානවා, ධර්මයේ සරණ යානවා, සංඝයා සරණ යානවා. අද පාටන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට අපිවත් දරාගන්න කියලා කිව්වොත් ඒක යහපතක්ද නැත්? යහපතක්. ලාභයක්ද නැත්? ලාභයක් නේද? ඇයි? ධර්ම දේශනාව අහලා ඒක අවබෝධ කරලා ඒ ධර්මයේ ගුණ දැකලා ස්වාක්ඛාත බව, සන්දිට්ඨික බව, අකාලික බව, ඒහිපස්සික බව, ඕපනායික බව, තම තම නැන පමණට තේරෙන බව දැකලා ඒ තුලින් බුදුරජාණන් වහන්සේගේ ගුණත් දැකලා ශ්‍රාවක සංඝයා මේවා අවබෝධ කළා නොවැ කියලා දැකලා තමයි මෙයා එහෙම තෙරුවන් සරණ යන්නේ. නිකම්ම නිකං නෙවෙයි. අනේ මෙවන් අසරිමත් දහමක් නොවැ මං ඇහුවේ. ඒ දහම අවබෝධ කරපු බුදුරජාණන්සේගේ අවබෝධය මං අදාහගන්න වටිනව නොවැ. ඒ දහම සරණ යන්න වටිනව නොවැ. ඒ දහම පුරුදු කරපු සංඝයාව සරණ යන්න වටිනව නොවැ කියලා ඔන්න යා සරණ යනවා කියන නිසා දැන් මේ පින්වතුණු තුරු වෙන්න ඕනේ. ආදින් පස්සේ මොකක් කරන්නද? ධර්මය අහලා ඉන්න තැන ඉඳලා අත් දෙක එකතු කරලා වැඳලා අනේ ස්වාමීනි මේ දහම් කරුණාසපු මම අද පටන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සංඝයා සරණ ගිය,
උපාසකෙක් හැටියට භාග්‍යතුන් වහන්සේ දරාගන්නාසේක්වා මහා සංඝරත්නය දරාගන්නාසේක්වා කියලා හිතුවොත් අපිට ඒක ලාභයක් වෙනවද නැද්ද? ලාභයක්ම වෙනවා. එහෙමනම් අපි අද කතා කළේ මොන සූත්‍ර දේශනාවද? ජානුස්සෝනි සූත්‍ර දේශනාව. පින් ලැබෙනවද හැම ඥාතියාටම? මළගිය කියලයි අපි දැනගත්තේ. හැම ඥාතියටම පින් ලැබෙනවද? නෑ. ලැබෙන්නේ පෙරේත ලෝකේ පරදත්තු උපජීවී කියන පෙරේත ලෝකේ හිටපු කෙනාට විතරයි, එහෙ ගිය අයට විතරයි. අනෙක් අයට පින් ලැබෙන්නේ නෑ. හැබැයි එහෙම කියලා දානේ පින් අපරාදෙද? නෑ. ඒ දෙන කෙනා ඒ කාරියේ පින් ලැබෙනවා. තිරිසන් ලෝකෙටත් ඒ පින් එනවා. දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙටත් ඒ පින් එනවා. හැබැයි දේශනාවේ කියලා නෑ අපායට පින් එනවා කියලා. දැන් මේ දේශනාවේ තිබුණේ අපේ පින් අපිට අපායේ ගියාපම අපායේදී විපාක දෙනවා කියලා. තිරිසන් ලෝකෙදී විපාක දෙනවා කියලා. අසුර ලෝකේ දිව්‍ය ලෝකෙදී විපාක දෙනවා කියලා. මනුස්ස ලෝකෙදී අපි කළ පින් විපාක දෙනවා කියලා. හැබැයි අපි පව් කරලා අපායේ ගියාම දුන්නෝ දානේ පින් අපායේදී අපිට විපාක දෙනවා කියලා නම් කි තිබුණේ නැහැ. එහෙමනම් ඔබ අප සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේදීම අමා මහ නිවනින් සැනසීමක් පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාව සඳහා ධර්මදානමය දායකත්වය දරන්නේ වෛද්‍ය සුරේෂ් ප්‍රභාත් මහතාත්, වෛද්‍ය අනෝජා ප්‍රසාදිනී මහත්මියත්, වෛද්‍ය හිරෝෂිනී වීරසිංහ මහත්මියත්, වෛද්‍ය දමිත ජයනාත් මහතා ඇතුළු ඒ වෛද්‍යවරුන්ගේ දෙමාපියන්, හිතමිතුරන්, සහෝදර සහෝදරියන්, පවුලේ සියලු දෙනා එකතු වෙලා, ඒ වගේම අනෙකුත් කල්යාණ මිතුරු මිතුරියන් එකතු වෙලා, ඉතින් ඒ සෑම සියලු දෙනාගේම දෙමාපියෝ ඥාතීන් එකතු කරගෙන රැස් කරගන්නට හේතුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියන්ට, බ්‍රහ්ම රාජවරුන්ට, නාග රාජවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පින්වත් සෑම සියලු දෙනාගේම ඉෂ්ට දෙවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදෙන්න මේ පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. වෛද්‍ය සුරේෂ් ප්‍රභාත් මහතා, වෛද්‍ය අනෝජා ප්‍රසාදිනී මහත්මිය, වෛද්‍ය හිරෝෂිනී වීරසිංහ මහත්මිය, වෛද්‍ය දමිත ජයනාත් මහතා ඇතුළු ඒ කලණ මිතුරු සෑම සියලු දෙනාත්, ඒ වගේ මේ සියලු දෙනාගේම දෙමාපියන්, ඥාතීන්, හිතමිතුරන් සෑම සියලු දෙනාගේම මේ ජීවිතයේත් සසර පුරාවටත් මිය ගිය සියලු ඥාතීන්ටත් අද දවසේ මේ ධර්ම දේශනාව සංවිධානය කළ යම්තාක් පිරිසක් ඇද්ද, දැක බලා සතුටු වන පිරිසක් ඇද්ද, ඒ සියලු දෙනාගේම නමින් මේ ජීවිතයේත් සසර පුරාවටත් මිය ගිය ඥාතීන්ටත් පහළහල් මිල්ලෑව දුටුගැමුණු විදුහලේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලයේ දුවාදරුවන් ආදී සෑම සියලු දෙනා නමින්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනා නමිනුත් මේ ජීවිතයේත් සසර පුරාවටත් මිය ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදෙන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන
සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, ආවට විහාරස්ථානවල වැඩවාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට, ලෝවාසී මහා සංඝරත්නයට, අනගාරිකා මෑණිවරුන්ට, අනගාරික දූපුතුන්ට මේ පින් අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා, වහ වහා සසර දුකින් අත මිදෙන්න වාසනාව ලැබේවා. ගෞතම බුදු සසුනේම අමා මහ නිවණින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාව සඳහා ධර්මදානමය දායකත්වයේ දරන වෛද්‍ය සුරේස් ප්‍රභාත් මහතා, වෛද්‍ය අනෝජා ප්‍රසාදිනී මහත්මිය, වෛද්‍ය හිරෝෂිනී වීරසිංහ මහත්මිය, වෛද්‍ය දමිත ජයනාත් මහතා ඇතුළු ඒ කටයුත්ත සඳහා එකතු වූ යම්තා කලන මිතුරන් ඇද්ද, ඒ සෑම සියලු දෙනාටත්, ඒ සෑම සියලු දෙනාගේම දෙමව්පියන්ට, ඥාති හිත මිතුරන්ට, දැකබලා සතුටු වුණ අයට, ඒ වගේම මේ ධර්ම දේශනාව සංවිධානය කළ ඒ යම්තාක් පිරිසක් ඇදේ සෑම සියලු දෙනාට, පහළහල් මිල්ලෑව දුටුගැමුණු විද්‍යාලයේ විදුහල්පතිතුමන්ට, ආචාර්ය මණ්ඩලයට, දුවා දරුවන්ට, ධර්ම ශ්‍රවණය කළ සැමට, දැකබලා සතුටුන හොඳයි කියා අනුමෝදන් වුණ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා, වහ වහා සසර දුකින් අත මිදෙන්න ගෞතම සසුනේ අමා මහ නිවණින් සැනසෙන්න මේ පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 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 නමෝ නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ